आईपॉइंट ले पिलिगन्नवा सिल्ग्राम यूट्यूब चैनल එකට ඇත්තටම කිව්වොත් මම අද වෙන දේ ගැන මම කලින් YouTube එකෙන් පැහැදිලිවක් කරා ඇත්තටම මම අද කරන්නේ ඕ ලෙවල් ඇත්තටම තව මාසෙක හැමාරක් වගේ තමත් සුළු කාලයක් තියෙන්නේ මම කියපු විදිහටම ගණන් වලට මම කලින් වීඩියෝ එකේ කිව්වා ඒක ගැන මම වැඩි විස්තර කියන්නේ නැහැ මතර වෙන්නේ ඇත්තටම මේ ප්‍රශ්න අද අපි කරන්නේ පළවෙනි කොටසට එන මුල් ප්‍රශ්න 25 මුල් ප්‍රශ්න 13 හොයිටත් වැඩි පොඩක් වැඩි වෙන්නත් පුළුවන් සමහරට වෙලාවත් ටයිම් එලා කරන්නේ එහෙම කරද්දි අද මුලින්ම සාකච්ඡා කරන්න මෙන්න මේ පළවෙනි ප්‍රශ්න ගැන ඒක බලමු පළවෙනි ප්‍රශ්නේ අතන මේක මෙහෙමයි වෙන්නේ මෙතන මම කරන්නේ විභාග ප්‍රශ්නම නෙමෙයි ඊට සමාන්තරව යන එයා සමාන්තරව යන අනුමාන ප්‍රශ්න අනුමාන පෙරවරුවක් පිළිගැත්තුමු තරි මෙතනදී දැන් අපි කියමුකෝ පළවෙනි ප්‍රශ්නේ විභාග ඕලෙල් පේපරේ එන පළවෙනි ප්‍රශ්න කියන්නේ පළවෙනි කොටසේ අර මුල් ප්‍රශ්න කෙටි විභාග කරනනේ ලකුණු දෙක ගන්න දෙන අන්න එකෙන් පළවෙනි ප්‍රශ්නට අදාළ වෙන අවුරුදු 10ක් විතර ආපස්සට බලපුවාම ඒ මොනවද ඇවිල්ලා තියෙන්නේ එකට සමහරට ඒ ප්‍රශ්න රටා හතර පහක් තියෙනවා හරි අන්නේ මම මෙතන කරන්නේ මේ ප්‍රශ්න රටා හතර පහක් හුරු කරන එක වලට හරි එහෙම වුණාම මේ පාරත් දෙන්නේ අනිවාර්යෙන් මෙන්න මේ රටාවක එකක් තමයි හරි මට කියන්නේ මම මේ සාකච්ඡා කරන ප්‍රශ්න මේ ඉදේ කියලා හරි සමහරට මේ ප්‍රශ්නේ එන්නත් පුළුවන් නැවෙන්නත් පුළුවන් හරි මේහා සමාන කොහොමද ගණන් වල මම දැන් ප්‍රශ්න සාකච්ඡා කරා කියලා දැන් මේ 100ට 20 එහෙම දාලා එහෙම එන්නේ නැහනේ හරි තියරි පාඩම නෙමෙයි ගණන් කියන්නේ ගණන් තියරි තමයි එනවා තියරියෙන් ගණන් වෙනස් කරන්න පුළුවන් නේ ඒ කියන්නේ එකම දැන් මේ ගාන හදුවා කියලා මේ ගාන විභාගෙට එන්නේ නැහැ සමහරට මේ ගාන මෙන්න පුළුවන් මේ රටාව වෙන්න පුළුවන් මේක දත්ත වෙනස් කරලා හරි අන්න එක මම කියන්නේ හරි මෙන්න මේකට එන්න පුළුවන් රටා කීපයක් තියෙනවා හරි අන්නේ රටා ටික කියන එක තමයි මම මේක කරන්නේ හරි කියලා ඊට සමාන්තර ගණන් හදලා අන්තිමට මම අර කිව්වා වගේම අනුමාන මෙන්න මේ ටික බලා ගන්න කියලා මෙන්න මේ ටිකෙන් තමයි ඒ කියන්නේ එන්නේ කියලා ගොඩක් දුරට ඒක 190ක් විතර මරෙන්න පුළුවන් එලිතා වැඩියන්නේ හරි අපි දැන් බලමු පළවෙනි ප්‍රශ්න ගැන හරි ඒ කියන්නේ මෙන්න මේක සමහරට ප්‍රශ්න ගෑලි පහක් වෙන්න පුළුවන් හතරක් වෙන්න පුළුවන් හරි රටා අන්නේ රටාවෙන් පළවෙනි රටාව හරි ඒ රට ප්‍රශ්න ගත්තාම ඇමරිකාවෙන් ගෙන්වන ලද බාණ්ඩ සඳහා 100ට 20ක තීරු බද්දක් අය කරනවා හරි මෙම බාණ්ඩයේ වටිනාකම රුපියල් 16,000 ගෙවිය යුතු මුළු මුදල කීයද හරි මෙහෙම ප්‍රශ්න දීපුවාම එක පාටක් මොකෝද කරන්නේ පොඩ්ඩක් කියලා ප්‍රශ්නේ හරියට කියවන්න ඕනේ හරි සිංහල තේරෙන්න කියවන්න ඕනේ හරි ඇමරිකාවෙන් ගෙන්වන ලද බාණ්ඩයක් සඳහා 100ට 20ක තීරු බද්දක් අය කරයි හරිද ඒ කියන්නේ ඇමරිකාවෙන් ගෙන්වන ලද මේකෙන් බාණ්ඩේ මේක ලංකාවට ගෙන්වනවා නම් 100ට 20ක තීරු බද්දක් අය කරනවා හරි මෙම බාණ්ඩේ වටිනාකම රුපියල් 16,000 හරි ඒ කියන්නේ දැන් මෙතන මිලවල් දෙකක් තියෙනවානේ මෙම බාණ්ඩේ වටිනාකම කියන්නේ ඇමරිකාවේදී මුදලද නැත්නම් ලංකාවට ආවම මුදලද මෙම බාණ්ඩේ වටිනාකම හරි වටිනාකම කියන්නේ මෙන්න මෙතනදී ලංකාවේ නෙවෙයි හරි මෙම් බාණ්ඩේ වටිනාකම හරි මේ තීරුපත ගන්න කලින් හරි මෙන්න මෙතන තමයි 16,000 කියන්නේ හරි 16,000 නම් ගෙවිය යුතු මුළු මුදල හරි. ඒ කියන්නේ ලංකාවගෙන මේ බාණ්ඩ ගන්නවා නම් ගෙවන්න ඕන මුළු මුදල කීයද කියලා එහන්නේ. අපේ x කියලා දාගමු. දැන් අපි දැන් ගන්නනේ x තෝරන්නේ. මුලින්ම අන්නේම කියලා ගානකට තේරුම් ගන්න ඕනේ හරි. ඇත්තට මේ මාර්ලේසි ගණන් හරි. මම මෙයාර කිව්වනේ. මම කියලා මට්ටම් කිව්වනේ. මම අර මේ මට්ටම් කිව්වනේ ගන්නට. F S C B A ඔයා බෙන්න මේ මට්ටමේ ඉන්න කෙනෙක් නම් හරි සමහරට මේක මේ මට්ටමේ ඉන්න කෙනෙක් නම් ඔයාට මේක දැකවම උත්තර කියන්න පුළුවන් ඇති හරි පොඩ්ඩක් සුළු කිරීමක් කරලා හරි මේ දේවල් ඕනින් නැතුව ඇති හරි එනකොට මං කියන්නේ හැම වෙලේම මං කියන්නේ මෙන්න මේ සමස්තයකනේ හරි මෙන්න මේ සමස්තය ඔක්කොම තමයි මං කියන්නේ හරි විශේෂයෙන් දැන් මේකට මේ ඇයට තේරෙන්න ඕනේ මේක මේ ඇයට තේරෙන්න ඕනේ හරි මේ ඇයට තේරෙනවා කියන්නේ කොහොමද මේ ඇයට තේරෙනවනේ හරි මේ ඇයට මේක තේරෙනවා කියන්නේ මේ ඇයට ආයි කොහොමද තේරෙනවනේ මේක හරි එහෙනම් මම මෙන්න මේ ඇයි තේරෙන්නේ කියලා දෙන්නේ මම හැබැයි මේක ඉක්මනට කරනවා හරි මේ ඇයි ටික මහන්සිලා මම මේ කරන ප්‍රශ්නෙත් කරනවා විභාග ප්‍රශ්නෙත් කරලා හොඳට හුරු වෙනවා හරි ඔය ප්‍රශ්නේ දෙමු
දැන් හරි අපිට හොයන්න ඕනේ x හරි එතකොට බලනවා වටිනාකම 16000යි හරි 16000ෙන් 100ට 20ක් කියන්නේ කීයද බලමු අපි එතකොට මේ මෙහෙම කරද්දි සුළු කිරීම කරන්න ලේසි දෙය තමයි මේ බිංදු කපණේ හරි මේ බිඳුවට මේ බිඳුව යනවා මේ බිඳුවට මේ බිඳුව යනවා හරි මෙතන තියෙනවා 1600ක් හරි මෙතන තියෙන්නේ දෙකක් හරි එහෙමනම් මෙතනින් එනවා 3200 කියලා උත්තරයි දැන් මේකේ උත්තරයි රුපියල් 3200 හරි මෙහෙම තිබ්බා උත්තරය හරිද මෙහෙම තිබ්බා උත්තරේ වැරදි ඇයි මෙතන අහන්නේ මේ එක එන්න එක මම කිව්ව ප්‍රශ්නේ හරියට කියවන කියලා හරි ගෙවිය යුතු මුළු මුදල හරි මෙතන හරි ගෙවිය යුතු මුළු මුදල හරි එතකොට මේ මේ මොකද්ද තීරු බද්දට වැයවල මුදල හරි එතකොට මේ වාක්‍ය ලියන්න හරි විභාගයේදී උත්තර ලකුණු හම්බෙන්නේ නැති වෙයි එම නිසා ගෙවිය යුතු මුළු මුදල සමානයි මේ 16000 ට තමයි මෙන්න මේක මේ 3200 එකතු වෙන්නේ හරි එතකොට 16000 උත්තරේ එන්නේ 19200 හරි මෙන්න උත්තරේ හරි අන්තිම ඉරි දෙක ගහන්න ඕනේ මෙන්න මේ උත්තරේට මේක නෙමෙයි මේ ගාණේ ඇත්තටම මාර ලේසි ගාණක් හරි මේක මම මෙච්චර විස්තර කරන්න ඕනේ නැහැ හරි මම මේ කියලා දුන්නේ ඇත්තටම මේ ගාණ මේ වගේ ගණන් රටා ඇත්තටම විභාගේ අනිවාර්යෙන්ම එනවා හරි මේ මේ මෙන්න මේ වගේ ගණන් රටාව සමහරට පරිණ ප්‍රශ්න කාටද මේ ඊට පස්සේ ප්‍රශ්න කරලා එනවා හරි එහෙනම් මේක හොඳට ප්‍රැක්ටිස් කරලා තියාගන්න මේ වගේ ගණන් තව හදන්න හරි මේක ලියන්න ඕනේ හොඳට තේරුම් ගන්න මේ මේක දිහා බලලා හදාගන්න මේ මම කියලා දීපු දෙයක් නැත්නම් තේරුම් නැත්නම් පොඩ්ඩක් වීඩියෝ එක ආයපස්සට නම් ආයෙ බලන්න හරි තේරෙනකම් බලලා මේක කොපිරයිට් කරගන්න එපා ඔයා මේක තේරුම් අරගෙන ලියගන්න ගානත් එක්කම ලියගන්න ඕන හොඳයි හරි නැත්නම් මේක විතර ලියවද නැහැ මේ මේ චුට්ටි විතර ලියවද තේරුවන්නේ නැහැ නේ හරි ඊට සිභාය ළඟ ආවලා ඉතින් මුකුත් නැහැ නිකන් මේ 10 10ට කිරිම 100ට විසින් ඇසුරු කිරිමක් විතරයි හරි එහෙම නම් හරියට නිකන් මේ බෙහෙතක් තියෙනවා ලිලක් නැහැ වගේ හරි ඒක කරන්න ඕන දෙය තියෙනවා හරි මේ ලියක ඕhari දැන් අපි පළවෙනි ගාන යටතේ ආපු දෙවෙනි රටාව හරි අන්න ඒ වගේ ගණන් සාකච්ඡා කරමු හරි ඊළඟ රටාව හරි දැන් අපි එක රටාවක් සාකච්ඡා කරලා ඉවරයි හරි තව රටාවක් තියෙනවා මෙන්න මේ වගේ ගණන් රටාවක් හරි මේ ගණන් මත බලන්න මේ ගණන් ලියා ගන්න හරි යන්ත්‍ර 20කට වැඩක් නිම කිරීමට දින 6ක් ගත වේ හරි එමෙන් තුන් ගුණයක වැඩක් නිම කිරීමට යන්ත්‍ර 9ක් සඳහා ගතවන කාලය සොයන්න හරි මෙන්න මේ ගාන මෙනවා මේ යන්ත්‍ර වෙනුවට මිනිසුන් කියලා දාලත් හරි එකම ගාන හරි යන්ත්‍ර මිනිස්සු එකම ගාන හරි මේ වගේ ගානක් ආපුවාම මොකද කොහොමද හදන්නේ මේ ගාන හරි අද ගාන කියවන යන්ත්‍ර 20කට වැඩක් නිම කිරීමට දින 6ක් ගත වේ හරි යන්ත්‍ර 20ක් තිබ්බොත් වැඩක් කරන්න දින 6ක් ගත වෙනවා හරි ඒ වගේ තුන් ගුණයක වැඩක් කරන්න හරි යන්ත්‍ර 9කට ගත වෙන කාලය හරි දැන් නිකන් බැලු 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 තේරෙන්නේ මෙතන යන්ත්‍ර 20ක් තියෙනවා මෙතන යන්ත්‍ර 9ක් තියෙනවා හරි අනිවාර්යෙන් දින 6ට වැඩිය කොහොමවත් වැඩිය හරි මේ මේ 20 දින 6ක් වගේ කරන කරන වැඩ ප්‍රමාණය වගේ තුන් ගුණයක් හරි මේ 20 දින 6ක් ඇතුළත කරන වැඩ ප්‍රමාණය වගේ තුන් ගුණයක් කරන්න මෙන්න මේ යන්ත්‍ර නමරේට කාලය යහන්නේ. එහෙම නම් ඇත්තටම අපි කරන්නේ මෙන්න මේවයි හරි. සම්පූර්ණ වැඩය සම්පූර්ණ කාර්යය සඳහා කාලය වෙනවා හරි. සම්පූර්ණ වැඩය සඳහා සම්පූර්ණ වැඩය සඳහා ගත්තාම ඒ කියන්නේ ඇත්තටම දැන් මේ මෙතන වෙන වෙන දෙය හරි යන්ත්‍ර 20 වැඩි කිරීම දින 6 වැඩි කිරීම 3 හරි
මිනුනම් උත්තරේ කීයද? මිනුනම් මෙතන සුළු කරන්න ලේසි කොහොමද? විසිවරක් හය 120 හරි 123 360 හරි මෙන්න මේක තමයි සම්පූර්ණ කාර්යය හරි මෙන්න මෙතන මෙන්න මෙතෙන්ට නම් ගාන කියන්නේ මෙන්න මේ කාර්යය ගැන හරි මෙන්න මේ විදිහටම කියන්නේ සම්පූර්ණ වෙන සිද්ධිය තමයි මෙන්න මේ ටික හරි 360 හරි දැන් මෙතන අරුවත් යන්ත්‍ර 9ක් සදා ගත වෙන කාලේ හරි ලේසිං ඉතින් සම්පූර්ණ වැඩේ මෙච්චර නම් යන්ත්‍ර අපි ආවේ යන්ත්‍ර 9ක් තියෙනවා හරි ඉතින් අහන්නේ සදා ගත වෙන කාලේ හරි එම නිසා යන්ත්‍ර 9 සඳහා ගත වෙන කාලේ මොකද කරන්නේ 360 බෙදෙනවා 9 विश्वास वार्षिक सुलुपोली अनुपातिक यटते महाजन बैंक පළමු වර්ෂයේ අවසානයේ ඔහුගේ පොලිය කොපමණද? හරි. ඇත්තටම සමහර රටේ නම් උත්තරේ බලවම කිව්වේ ඒකයි. ඊගෙන ගාන දැක් ගමම උත්තරේ පොඩි සුළු කිරවත් තියෙන්නේ හරි. පට් ගල උත්තරේ කිව්වේ ඒකයි. කොහොමද මම හදන්නේ? ළමයි ගාන ලියාගෙන තනියම හදලා මං කරන විස්තර කියන ගේන බලන්න හරි. නැත්තම් තේරුමක් නැහැ හරි. ඔයාලට සමහරට ගාන දන්න බැරි වෙයි ප්‍රශ්නයක් නැහැ. මං කියලා දෙන තේරුම කියලා දෙන තේරුම අරගෙන गाना तेरुं करके ना दान। इड बसे पासे आये पासे दाव सगा। दस तूने हाथ रखा पासे आये इतनी करना सिट्टे मार दान ना रे। उत्तर बार ने तू गान दिया बेलो। तमन तड़िये मुत्तेरे हाथ ना रे। अन्य उत्तम यार माँ की भी दिए डर। F S C B A अन्य इधर टिके मुड़ूं मुड़े रहने तमन हरे। न तू एंड बे यारे निकाम में दिया वीडियो को के अंदर कोटी तेरा ब्लैंक दिया के लमी वीडियो दिया है कब दाको प्रोडक्ट ने तमन हजार रुपए गड़ा मुपरी मारे මේක ඇත්තට මාර ලේසි හරි සුළු කිලිමක් ඇත්තෙත් නැත්නම් හරි රුපියල් 3000කින් 100ට රුපියල් 3000ක මුදලක් වාර්ෂිකව 112ක සුළු පොලිය අනුපාතිකයට මහජන බැංකුවේ තැන්පත් කරයි වාර්ෂික අවසානයේ ඔහුගේ පොලිය ලේසි නේද මෙතන කියන්නේත් වාර්ෂික පොලිය ගණන වාර්ෂිකව 112 වෙන පොලිය මෙතන අහන්නේත් වාර්ෂික අවසානය නේද ඒ කියන්නේ අවුරුද්දක් පිරුණාට පස්සේ එදිර කරන්නේ ඔහුගේ පොලිය සමානයි 3000 වැඩි කිරීම 112 හරි මේ බින්දුව මේ බින්දුව මේ බින්දුව මේ විදිහට හරි
මේ බින්දයකට මේ බින්දෙක කැපෙනවා නේ විතරන කීයද මෙන්න මේක සුළු කරද්දි ලේසි දෙයක් කියන්නද හිතෙන් සුළු කරන්න කොහමද මේ 30 දොරෙන් ගුණ කරන්න කිව්වත් ඇතර මේ හිතා ගන්න අමාරුයි වගේ නිකන් ලේසි විදියක් කියන්නද කොහමද तुम वरक दुला तीस है बिंदु आगर था ना तुमसे आठ है कौन कहते हमें तीहड़ी करने तो लगा मैं बिंदु अमतक कर ला तुम वरक दुला तीस है मैं बिंदु आगर था ना तुमसे आठ है द मैं भी तो मुझे हारी था वो हारी ने तो बिलकुल देने ना ऐ ඒ මේ මොනවද මේ මේ 360 කියන්නේ මොනවද? කජු 60ද කොස් 60ද? එහෙම බෑරි. උත්තරේ තියෙන්න ඕනේ මෙතන දීලා තියෙන රුපියල් කියලා. රුපියල් දෙලිමයි තියෙන්නේ හරි. රුපියල් 360යි. සත නම් අත්‍යවශ්‍යතාවයක් නැහැ හැබැයි දාන්න. තව බිංදු දෙකනේ. මෙතනින් හැබැයි දශමත් මේ මෙත් හිත පේන්න තියලා මෙතන සත වෙන් කරන තු පේන්න තියලා දාන්න හරි. නැත්නම් නිකන් 36000 වගේ. හරි මෙතන තිත්තිල පොඩ ඇඩ් කරලා මෙන්න මේ 300 කියලා හොඳටම දාන්න හරි මේකට කවදාකවත් වැරද්ද දාන්න බෑ හරි මේක නැතුනොත් එහෙම ගොඩක් දුරට වැරදි හරි මෙතන රුපියල් නැතුනොත් එහෙම 300 දෙමත් එහෙම අනිවාර්යෙන් ලකුණු දෙන්නේ නැහැ හරි සත නැතිව වැඩන ප්‍රශ්නයක් නෑ ලකුණු දෙනවා ප්‍රශ්න නැන්නේ එහෙම දාන්න ලකුණු දෙන්න කැපෙන්නේම නෑනේ මේ ගාන ලියලා මේ හදාගන්න හරි හොඳට තේරුම් අරගෙන මේක මාර්ලෙසි හරි ගියා ඕ හරි දැන් අපි එන්නේ පළවෙනි ගානට තේම हाथर रटाव हरि मे मे कौरुत मे रटाव इंकला हाथ रटा मे रटाव तुंग रटाव मे रटा कौरुत वेंकरला हरि मे अम्मा पास मे रटाट कदल मे गला इतने हर मे गाने गाने दुराज गरी मीटर तुंद किलोमीटर दपन हरि ओया बिन्न मे इकानी बिन्न मे संबंध मत के दी हरि एकाई किलोमीटर कियाने एकाई किलोमीटर कियाने दाहाई मीटर अरे एकाई किलोग्राम कियाने दाहाई ग्राम अरे इट पास से एकाई मीटर कियाने सी आई सेंटीमीटर है एकाई सेंटीमीटर कियाने दहाई मिलीमीटर है इन्हें भी संबंध दिखा रही तोड़ा एकाई ग्राम कियाने दहाई मिलीग्राम मेन मे संबंध टीक अंदर मत की दिया मत की रत पैन को दिया मेन मेटी मेन मे वाश मेन मे आकार रटा निर्माण मेरी मिथन हाँ मीटर तुंद किलोमीटर इतने मेन मेक दिखने दाकि तुंद हाकि किलोमीटर तू ना यारी तुंदा है मीटर समान है तू ना किलोमीटर हरे मेरे को मंगाते हैं तेरे मैं मैं गाने के लिए नहीं मैं मैंने मैंने मेटी काम तक ऐसी करें किन्हों ना उन तेरे मतलब कर गाना हरे इतने में तेरे एंड ने रिवीजन ने कहा अपने हरे दान दे मतलब करने का हरे क्योंकि दान ना निकला समाटा बै अन्द मत अकर मुझे विषय निर्देश प्रश्न पत्र इन दे मत अकर मिगलिया ओपी दंगे पलवनी गण गणनेटावर फस्ट मे गण चित्रे किसी हम इसकान देख दी इसका देखो किसी हम देख दी एक हम किसी बागला अन्नी को मेन मेन गण कटा अन्नी යම් කිසි ප්‍රමාණයක් දීලා ආයි භාගයක් දීලා ඒ
තියෙන ප්‍රමාණය දැන් අපි කියමු මේ කියලා මෙන්න මෙතන රවුමක් තියෙනවා හරි මෙන්න මේ රවුමෙන් 10න් එකක් කොච්චරද කියලා අන්නේ වගේ සිස්ටම් එක තමයි මේ කියන්නේ හරි මෙතන කියන්නේ මොකද්ද යකඩ කිලෝග්‍රෑම් 50කින් පහෙන් එකක කිලෝග්‍රෑම් කොපමණ තිබේද හරි යකඩ කිලෝග්‍රෑම් 50කින් හරි 50කින් පහෙන් එකක යකඩ කිලෝග්‍රෑම් කොපමණ තිබේද හරි 50න් පහෙන් එකක කීයද 10යි කිලෝග්‍රෑම්යි मेरा कर लिया मेरा ना मार ले सी यार लिया ओ भारी इलाके का हाईवेनी आकार है हाईवेन रटाव है पालनी गाने टेढ़े में इतना मेगा आने तीन ने शुरू की रीमा करी शुरू कराने की है जब किसी प्रकाश ने दीला संख्यात्मक दीला शुरू कराने की है भारी लेकिन उत्तर गानों ने प्यारे මෙතන වල පේනවා වරහණක් දාලා දිනවා හරි ඒ කියන්නේ මුලින්ම මෙන්න මේක සුළු කරලා ඉමු අපි පොදු හරයක් ගන්න හරිනේ ඒ පොදු හරයක් ගන්න නැත්නම් අඩු කරන්න දැන් හතරෙන් එකේ ගණනක් අඩු කරන්න මේ දෙකේ පොදු හරයක් ගන්න බෑ අපි පොදු හරයක් ගන්න හින්දා පොදු හරිය කියන විතර මේ 4 8 තියෙනවා හරි පොදු හරිය අපි පොදු හරිය ඉදිරිය ගන්නේ 8 හරි එහෙම ගත්තාම මෙතනදී 4නේ हतर अट वे दिखें वेवेंडे मे हतर अटक वेड दिखें वेवेंडे हरी हतर अट दिख अटे इतकोट मे हर युतर पड़कर लभ्यता है भाग संख्या असमान अटर मे पत्र हरी बैन सांबार ने बेलस मे दिखें अड़कर हरी तुम बहुत एक दिखी वाम देख मैं प्लस मेतन आटम दीमा मेत प्रश्न एक मेन हरि अड़गिरी एक बेदीम तून बेदीम आट हरि दीद सामान देखे गियाम एक आट आट बेदीम तून आट आट हरि मेको बेदा මේක වෙන වෙන ලියා ගන්න ලේසි නේද ඔයාලට මම ලේසි එක කියන්නේ මෙන්න මෙහෙම ලියා ගත්තා 1 8 8 බෙදීම 3 8 8 ඒ මම මෙහෙම ලියුවේ දැන් අපි හිතන්නකෝ අපිට තියෙනවා 2 බෙදීම 4 ඒක එහෙම දැක්කම ටික ඇහැට හුරු නෑ වගේනේ එනික 2 බෙදීම 4 අපි දන්නා උත්තරේ මෙහෙම දෙනවා හරි භාගය කියලා උත්තරේ දන්නවා හරි ඊළඟට මේ මේක දැන් මෙහෙම දීපහම නිකන් හැට හුරුකදේ තේරෙනනේ දැන් මේ මේක බල්ලා භාගය කියන රැඩිය දැන් මේක බල බල ටක් ගාලා දැක්කම උත්තරේ කියන්නේ භාගය කියලා ඒ ටක් ගාලා මේකට මේකට දෙයක් කැපුණාම මෙතන දෙයක් ඉතුරුනවා ටක් ගාලා භාගය කියන උත්තරේ කිව්වේ ඒක හරි දැන් බයි භාගය හරි අපේ මේක දැක්කම මේ අර එක පාට මොළයට ක්ලිප් වෙන්නේ නැහැ හරි මෙන්න මේ 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 මෙන්න මෙහෙම දැක්කම බෙදීම ලකුණු තියලා දැක්කම එක පාට මොළයට යන්නේ නැහැ යන්නේ කියන්නේ ඒක හැට අපේ නිකන් හැට හුරු හුරු නැහැ හුරු අඩු වෙන හුරුකතිය අඩු වෙන उड़ेनो මෙන්න මේ අට කියන්නේ මෙන්න මේ අට මෙයා උඩට යනවා මේ හරේ ඉන්නේ කියලා මෙතෙන්ට එනවා හරි උඩට කියන්නේ මෙතෙන්ට වයි එන්නේ මෙයා මෙයා මෙන්න මෙතෙන්ට යනවා මෙයා මෙයා එන්නේ මේ මෙතෙන්ට මෙන්න මේ තුන ගාවට එනවා හරි එහෙම වුණාම මෙතන තුන වැඩි කිරීම අට මොකද වෙන්නේ මෙයාට මෙයා කැපිලා අන්තිම උත්තරේ එක බෙදීම 3යි. ලේසුර්ගේ මක් පටල ගන්න තු කරන්න ඕනේ හරි. හරි. මේක ලියා ගන්න.
මේ ගාන ලියාගෙන තනියම හදලා උත්තරේ හරියද බලලා මේක ලියා ගන්න හරි නැත්නම් මේක මම කොපිරයිට් කරන්න එපා තේරුමක් නැහැ බාහිර තව මාසයයි මාසිකවමාරයි කොපිරයිට් තේරුමක් නැත මේ ගාන තවම තනියම හදලා ලියා ගන්න ලියා ඕ හරි දැන් අපි මෙන්න මෙතන පළවෙනි ගානට තියෙන රටා සාකච්ඡා කරලා ඉවරයි හරි අන්නේ ගණන් ටික මම හදපු ටික රටා කිපය ඔය ආය ආය ඒ ගණන් ටික හදලා ඒ වගේ ඒක දිහා පාස්පෝර්ට් එකට ඇත්තරලා පාස්පෝර්ට් එක ගැන මේ පළවෙනි ගණන අදාළ වෙන පාස්පෝර්ට් තියෙන පාස්පෝර්ට් වල තියෙන ගණන් සෙට් එකක් කරන්න හරි දැන් මේක මේක අපි මේකට මේ හරි මාක්යක් දාගමු ඔයත් මේක කරන්න හරි ඔයත් දැන් මේගේ ප්‍රශ්න 25 ක් ලක්කම් දාලා මේක සාකච්ඡා කරලා ඉවර වෙද්දී අර ලකුණු දාන ප්‍රශ්න එන්නේ හරි उत्तरे हरिद्रम अंतिम क्रम නිකන් උත්තරේම අන්තිමට කියවෙන්නේ හරි ඒකත් හරි කයින්වත් නිකන් බලාදලා උත්තර නෙමෙයි තමාට දැනුම තියෙනවා හරි සාමාන්‍ය පෙළ දෙකේ පීවර අවශ්‍ය වෙන හින්දා මෙන්න මේ පැත්තේ කරන විදිහට උරු වෙන්න හරි මෙතන තියෙන්නේ x වර්ගය දන 3x ඍණ 10 නේ අපි මේ 3 ලියා ගන්නවා 3x ලියා ගන්නවා යම් දෙකක අන්තරයක් විදිහට හරි මේ 3x එන එක යම් දෙක අන්තරයක් විදිහට ලියා ගන්නවා හරි කොහොමද x වර්ගය දන 5x ඍණ 2x ඍණ 10 කියලා ලියා ගන්නවා හරි ඒත් මේකම නේ මේ 5න් 2ක් කඩනවාම 3 එනවනේ 5න් 2ක් කඩනවාම 3 එනවා හරි ඊට පස්සේ මොකද කරන්නේ ඊට පස්සේ මෙන්න මේ දෙක එකක් විදිහට සලකනවා හරි මෙන්න මේ දෙකයි මෙන්න මේ දෙකයි වෙන වෙන සලකලා සාධක වෙන් කරනවා හරි ඉතින් කරන්නේ මෙන්න මෙමයයි මේ දෙකේ පොදුයි x x පිටට ගත්තා ඉතින් මෙතන ඉතුරුයි x එකක් මේ දෙකෙන් x පිටට ගත්තාම මෙතන ඉතුරුයි x එකක් මෙතන ඉතුරුයි 5ක් ඒක තේරුණානේ නැහැ මම කියන්නම් මෙහෙම ලියාගත්තා මේ 3x ලියාගත්තා සංඛ්‍යා දෙක අන්තරයක් විදියට අන්තරයක් විදියට ලියාගෙන මෙන්න මේ දෙක සැලකුවා මේ දෙකේ පොදු තියෙන්නේ x x ගත්ත ඇලියට හතර මෙතන ඉතුරු x එකක් මෙතන ඉතුරු 5ක් හරි එනිම ලියාගත්තා හරි ඊට පස්සේ මෙතන ඍණ දෙකක් කියලා ගත්ත හැකි නෙමෙයි මෙතන x ගන්න බෑනේ මෙතන x නැහැනේ මෙතන දෙකක් තියෙනවා හරි මෙතනත් දෙකක් තියෙනවා මෙතන ඍණ ලකුණ තියෙනවා මෙතන ඍණ ලකුණ තියෙනවා හරි මෙතන ඍණ දෙක ගන්න ඇලියට එහෙම වුණා මෙතන ඉතුරු x ධන 5 හරි ඔයා හරියට කරා නම් මෙන්න මෙතන එන එකයි මෙතන එන එකයි එකම වෙනවා හරි වෙනස් වෙන්නේ නැහැ. සෝරි. මෙන්න මෙතන වරහන් ඇතුළේ ඉන්නේ එකයි. මෙතන වරහන් ඇතුළේ ඉන්නේ එකයි. ඒවා හරිය විදිහට සාධක වෙන් කරා නම් එහෙම වෙනවා හරි. ඊට පස්සේ මේ දෙක x ධන 5 කියලා ලියනවා. මේක x ඍණ 2 කියලා ලියනවා. ඔන්න උත්තරය හරි. ඔය තමයි උත්තරය හරි. විභාගයට හදාද්දී මෙන්න මේ විදිහට හදන්න. හරිද මම මෙන්න මේ දැන් කියලා දෙන ක්‍රමේ ඔයා හිතේ තියාගන්න හරි හිතේ තියාගන්න කියන්නේ මෙහෙම හදන් ගිහිල්ලා ගිහිල්ලා උත්තරයක් එනවනේ මොකද උත්තරය මෙතන දීලා නැහැනේ බව පෙන්නන්න වගේ දීලා නැහැනේ ඒ හින්දා ඔයාලට උත්තරේ හරිද බලා ගන්න වගේ මෙන්න මේ තියාගන්න හරි දැන් සමහරට ඉතින් මෙහෙම හැටි දැන් මේ කරන් මෙහෙම කරන් ගිහිල්ලා වටිනේ පැටලෙනවා හරි උත්තරේ එන්නේ නැහැ හරි දැන් මේක ලේසි ගන්නනේ සමහරවල් නම් පැටලුනොත් එහෙම tag ගලවන් දැන් මේ දැන් කියන ක්‍රමයට බලලා උත්තරේ දාන්න ප්‍රශ්නයක් නැහැ ඉතින් එක ලකුණක් හරි හම්බෙනවා එකක්වත් නැතුව ඉන්න එක එකක් හරි හම්බෙන්නේ හොඳයි නේ මෙතන ගැතුණු කරන්නේ මෙන්න මෙහෙම හරි x වර්ගය දන 3x ඍණ 10 හරි දැන් අතන මොකද කරේ මේ 3x ලියාගත්තා යම් කිසි සංඛ්‍යා දෙක අන්තරයක් විදිහට හරි මෙතන එහෙම කරන්නේ නැහැ මේහා සමාන වැඩක් තමයි මේ රටේ ලේසි හරි කෙලිම උත්තර ලියන්න කෙලිම මේක බලන්නේ මේ උත්තර ලියන්න හරි දැන් මෙතන x වර්ගයනේ තියෙන්නේ හරි x වර්ගය හැදෙන්න නම් x x ගුණ වෙන්න ඕනේ හරි මේ x වර්ගය හැදෙන්න නම් ඇතර මේ
x ගුණ කිරීමේ x නේ x වර්ගය කියන්නේ නේ නැත්නම් වෙන දෙයක් ගුණ වුණා කියලා x හැදෙන්නේ නැහැ නේ x x ගුණ කිරීමේ x තමයි x වර්ගය කියන්නේ හරි එහෙනම් මෙතෙන්ට x දානවා අපි මෙතෙන්ට x දානවා හරි ඊට පස්සේ මොකද කරන්නේ ඊට පස්සේ බලනවා මේ 10 හදන්න පුළුවන් ආකාර හරි ගුණ වෙලා 10 හදන්න පුළුවන් ආකාර බලනවා හරි ගුණ වෙලා 10 හදන්න පුළුවන් කොහොමද 10 වරක් 1 එතකොට 5 වරක් 2 ඔන්න ඔය ආකාර දෙක හදන්න පුළුවන් 10 නේ වෙන හදන්න බෑනේ අන්න එහෙම බලපුවාම ඒ දැන් අපි කියමු 10 හදන්න හදන්න පුළුවන් ආකාර තමයි මේ 10 හදන්න ආකාර තමයි 10 වරක් 1 හරි 5 වරක් 2 ඔන්න ඔය දෙක විතරනේ තියෙන්නේ වෙන 10 හදන්න තියෙනවද නැහැ දෙවරක් පහකවත් පස්සරක් දෙකවත් එකමනේ හරි මම ඊගායි මේ අනිත් පැත්තේ ලිව්වේ 10 වරක් එකයි 1 වරක් 10යි ඉතින් දෙකමයි අනිත් පැත්තේ හරිනේ එහෙම නෙමෙයි මම කියන්නේ වෙන සංඛ්‍යාවක් ගුණලා මේක හදන්නේ නැහැ 10යි මේ දෙක විතරයි හරි ඊට පස්සේ බලන්න ඕනේ මෙන්න මේ සංඛ්‍යා දෙකක අන්තරයෙන් හරි අයිකෙන් හරි කොහොම හරි මෙන්න මේ 3යි හදා ගන්න ඕනේ හරි අයිත් මම කියන්නම් මේ අගතිය සංඛ්‍යාව හදෙන්න පුළුවන් ආකාරයේදී අපි ලියා ගන්නවා. හරි ලියන්න ඕනේ නැහැ මේක හරි හුරුරට පස්සේ හිතින්ම අපිට හදාගත්තා ඒක හරි. මෙතන නම් 10 වරක් එකයි 5 වරක් දෙකයි නේ තියෙන්නේ. 10 දෙක ආකාර. එහෙම තියාගෙන අපි බලනවා 3x හදා ගන්න හරි. දැන් මෙතන අපි බලනවා 10 එක කඩ වුණාම 9යි. 3 හැදෙන්නේ නැහැ. 10 ටයක් එකතු වුණාම 11යි. 3 හැදෙන්නේ නැහැ. 1 එකෙන් 10 කඩ වුණාම ඍණ 9යි. 3 හැදෙන්නේ නැහැ. එකට 10 එකතු කරාම 11යි. 3 හැදෙන්නේ නැහැ. එහෙනම් මේක අපි කපා ඉවත් කරනවා හරි. මේකෙන් ගන්න බෑ. ඊට පස්සේ බලනවා අපි ඊට යට එක හරි. 5ට 2ක් එකතු කරාම 7යි. එහෙමත් වෙන්නේ නැහැ. 5ෙන් 2ක් අඩු කරාම 3යි. 5ෙන් 2ක් අඩු කරාම 3යි. අන්න හරිනේ. 5ෙන් 2ක් අඩු කරාම 3යි. අපිට ඕනේ දැන් මෙතන කොහොම හරි අන්තරයකින් හරි අයිකේකින් හරි මෙන්න මේ තුන හදා ගන්න හරි හරිද මේ දැන් මෙහෙම ගන්න දෙයනේ මේ දෙකෙන් පහක් අඩුනහම එන්නේ ඍණ 3යි හරි මෙතන තියෙන්නේ ධන 3ක් හැදෙන්න ඕනේ හරි එහෙනම් අනිවාර්යයෙන් මෙතන 5න් 2කුයි අඩු වෙන්න ඕනේ හරි කොහොම හරි අපිට ඕනේ මේක හදා ගන්න ඕනේ ධන 3 ධන 3 හදා බලද්දි 5න් 2ක් අඩුනහම හරි මෙතන මෙතන එන්නේ 5 ධන 5 ඍණ 2 හරිද උත්තරේ? ලේසිනේ. මේක වරුණාම නිකම් මේක බලලා උත්තරේ දෙන්න මේක හරි. කොහොමද ගත්තේ ආත්මයක පාරක් කියන්න? කෙටියෙන් කියනවා හරි. 10 හැදෙන විදි බැලුවා 10 වරක් 1යි 5 වරක් 2යි. මෙතන එන්න ඕනේ මැද්දේ එන්න ඕනේ 3. 3 එන්න බෑ 10 වරක් 1 කියන එකෙන් එන්නම් බෑ හරි. 5 වරක් 2 කියන එක ගත්ත හැකි 5ෙන් 2ක් අඩුනාම හරි. 10 5 එන්න 2. උත්තරේ එනවා හරි. මේක ලියගන්න. විභාගයට දැද්දි මෙන්න මේ ක්‍රමයට දැන් මම ආයෙත් කියන්නේ මෙන්න මේ ක්‍රමයට හදන්න මේ ක්‍රමිය නිකන් කායිහිර උත්තරේ බලලා දෙන්න වාගේ හරි මේක නිකන් උත්තර පත්‍ර බලලා එක්ක නෑ බලකොහොම නිකන් පේන්නේ නිකන් මේ පියවර මුකුත් නෑ නිකන් කෙලින්ම උත්තරේ දෙන්න වාගේ හරි එනකොට ඇත්තටම අපි යම් කිසි පියවර ගන්න හදලා ගත්තේ හරි හිතෙන් හදලා ගත්තේ හරි මේ ක්‍රමයට හදලා කියලා වැඩිය මේ ක්‍රමයට තමන්ගේ බුද්ධින් හදනවා නම් ඇත්තටම මේ ක්‍රමයට හදලා නම් ගොඩක් මේ ඉදිරියෙන් ඉන්නවා හරි එනකොට එහෙම බෑනේ මේ පේපර් එක බලගෙන පෙන්නන්න එපා ඒ හින්දා මේ විදිහට හදන්න උත්තරේ හරිද කියලා බලා ගන්න මම මේ කියන විදිය මතකේ තියා ගන්න හරි මේක තේරු නැත්නම් වීඩියෝ ගාව පස්සට ගිහිල්ලා ආයෙත් පරක් බලන්න හරි තේරෙනකම් බලන්න හරි මේක තමයි එක දෙවි ගාණයට තේ පළවෙනි රටාව හරි එළියව ඕ හරි දැන් අපි එන්නේ දෙවෙනි ගාණයට තේම තවත් රටාවකට හරි මෙතන තියෙන අතර සාධක වෙන් කරලා ගාණක් හරි කලින් ගානේ මේ එක්ස්ට්‍රා සංගුණකයක් තිබ්බේ නැහැ හරි හැබැයි මේ ගානේ මෙතන එක්ස්ට්‍රා සංගුණකයක් තියෙනවා හරි. හැබැයි යන්නේ කලින් රටාවටම තමයි හරි. කිසි වෙනසක් නැහැ. මම මේ ගාන කියලා දෙන ගත්තේ මෙතන එක්ස්ට්‍රා සංගුණකයක් තිබ්බොත් ඇතර මෙයාලා නිකන් බලන්න පුළුවන් නිකන් මේ මොකද කරන්නේ වගේ. අන්න එතන වෙනසක් නැහැ. ගානේ පියවර එකමයි. අර සමහරක් දැන් අදම මේ ගාන වැඩි හදලා තියෙන කොට එකපාරට නේද දෙන්න පුළුවන් නේ සංගුණකයක් આવොත් දැන් මේව ගාන හදලත් නැත්තම් කලින් ගාන හිතෙන්නේ නැණ එකපාරටම. ඇහැට හුරු කරන්න තමයි මම මේක ගත්තේ හරි නැත්තම් මේක රටාංගියුත් නෙමෙයි කලින් රටාවටම ඇත් වෙන ගානක් මේක හරි කිසි වෙනසක් නැහැ කිව්වනේ මම කලින් ඉදිරියම කරන්නේ හරි
දෙකයි x වර්ගය ධන x ඍණ 6 නේ තියෙන්නේ හරි දෙකයි x වර්ගය ඔයත් මේ ගාන මාත් එක මදන්න හරි මම කලින් කියලා දුන්නානේ මෙතන x එක හදාගන්නේ කොහමද මං කිව්වා යම්කි සංඛ්‍යා දෙක අතරින් x ඉලිය ගන්න කියලා හරි මම ලියනවා 4i x ඍණ 3i x ඍණ 6 ප්‍රශ්න නැහැ මේක වැදිනවන්නේ 4 න් 3 කඩනවා x හැදිනවා මේක කිසිම බලපෑමක් මම කරේ නැහැ හරි 4 න් 3 දැම්ම කියලා මේකම හැදෙන්නේ හරි ඊට පස්සේ මොකද කිව්වේ දෙන්න දෙන්න ජෝඩු කරන්න කිව්වනේ ජෝඩු කරායි ඊට පස්සේ මොකද කරන්නේ මේ දෙකේ පොදු සාධක එළියට ගන්නවා හරි මම දැන් ටටක කරගෙන විස්තර කරන්නේ මම කලින් ගානත් මම හොඳට විස්තර කරා හරි විස්තර හොඳටම කරලා කරා හරි එහෙනම් මම ආයේ වැඩි විස්තර කරන්නේ මෙතන x එනවා ඒක x ගත්තාම මෙතන 2 එනවා මෙතන ඍණ 3ක් කියලා ගන්නවා මෙතන එනවා x දාන්න 2 හරි මම මොකද කිව්වේ ගාන හරියට මම අපි කරා නම් මේ වරහන් දෙක සමාන වෙනවා කියලා මම කිව්වන්නේ හරි සමාන වුණානේ මෙතන මම කරේ මෙතන 2x ඉලියට ගත්තා මෙතන x ඉතුරුයි මෙතන 2ක් ඉතුරුයි මෙතනින් ඍණ 3ක් ඉලියට ගත්තේ හරි මේ මේ දෙකටම ඍණ 3 පොදු වෙන්නේ ඍණ 3ක් ඉලියට ගත්තාම මෙතන ඉතුරු වෙන්නේ x ඉතින් ඉතුරු වෙන්නේ ධන 2යි එහෙමනම් මෙතන උත්තරේ එන්නේ x ධන 2 2x ඍණ 3 හරි අර මම කලින් කියපු ෂෝට් ක්‍රමෙට බලමු මේක x වර්ගය දන්න x ඍණ 6 න තියෙන්නේ මම කලින් කිව්ව මොකද්ද කලින් එකේ මෙතන x වර්ගය නේ මම කියවද මොකද්ද x වර්ගය හැදෙන්නේ x කුණු කිරීම x දැන් මෙතන තියෙන්නේ මේ 2x හරි 2x හැදෙන්නේ කොහමද 2x කුණු කිරීම x හරි අන්න එකෙන් හැදෙන්නේ වෙන හැදෙන්නේ නැහැ නේ ඉතින් මෙතන දාන 2x x 2x x 2x වර්ගය හරි දැන් ඒක හරි ඊට පස්සේ අපි බලනවා 6 හැදෙන විදියක් හරි ගුණ කරලා හදා ගන්න විදියක් කොහේද කොහොමද 3 වරක් 2 3 වරක් 2 නැත්තම් 6 වරක් 1 මෙතන නම් පේනවා 6 වරක් එක ගත්තාම කොහොමත් අපිට මෙන්න මේක ගන්න. ඒ කියන්නේ මෙතන මේ සංගුණක එකනේ තියෙන්නේ. මෙතන x තිබ්බට මෙතන මේ සංගුණකේ එක තියෙන්නේ හරි. ඒක දාන්න නැහැ නේ එක තියෙද්දි. 6 වරක් එක ගත්තා කියලා අපිට එකේ සංගුණකයක් හදාගන්න බෑ නේ. එහෙනම් අපි ගන්නවා 3 වරක් 2 කියන එක හරි. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් කරන්න තුරු මෙතෙන්ට දානවා මෙතෙන්ට දානවා. දැන් අතරන ප්‍රශ්නයක් උන්නේ දෙපැත්තෙම තිබ්බේ x. x තිබ්බම කිසිම අවුලක් නැහැ මේ කොතන දැම්මත් එකමනේ x මනේ තියෙන්නේ. හැබැයි මෙතන හැම බෑ මේ මෙතන 2x මෙතන x. මෙතන දාද්දි අපි බලන්න ඕනේ දැන් මෙතන එන්න ඕනේ මොකද්ද? ධන x එකක් හරි. දැන් මෙතන එන්නේ මොකද්ද? 2යි 3යි නේ. මේකයි මේකයි ගුණ වෙලා තමයි මෙයයි මේ එකතු වෙලා තමයි 6 හැදෙන්නේ හරි. එකතු වෙලා නම් ගුණ වෙලා මේ මෙයි මෙයි ගුණලා තමයි 6 හැදෙන්නේ හරි එහෙම වුණාම 3 න් 2 ක් අඩු වුණාම නම් x එනවා හරි ප්‍රශ්නයක් නැහැ හරි හැබැයි මෙතන තියෙනවානේ මේ 2x කේස් එකක් තියෙනවානේ මේ මෙතන 2x මෙතන x කේස් එකක් තියෙනවානේ එහෙනම් අපිට එහෙමම දාන්නත් බෑ හරි ටිකක් මෙතන හිතන්න ඕනේ හරි දැන් මෙතන 2 න් වැඩි වෙන එකකුත් තියෙනවානේ දැන් 3 2 න් වැඩිනොත් එහෙනම් දැන් මෙතෙන්ට අපි 3 දෙන්නම ගියමුකෝ හරි එහෙම කරලා මේක 2x කරන 3 කී මොකද දෙන්නේ 6x එනවා හරි අපිට මෙතන දාලා 2 නේ ඒක 2x මෙතන 2 වැඩි කරලා x ගේ ඒක 2x හරි මොන මම දාලා පෙන්නන එක මෙතෙන් අපි දානවා 3 මෙතන දානවා 2 හරි ලකුණ ගැන මොකද දන්නේ නැහැ අපි හරි 2x හරි කරන 3 න් එන්නේ එතකොට 6x ඊට පස්සේ මෙතන 2 වැඩි කරන x ගෙන් එන්නේ 2x හරි
මේ දෙකේ අන්තරයෙන්වත් අයිකේන්වත් කියන්නේ 6x 2x අඩු කරලාවත් මේකේ කොහොම කරලාවත් මේ ගන්න බෑනේ x එක ගන්න බෑනේ ඒ හින්දා ඒක අසාර්ථකයි හරි ඒක අසාර්ථකයි හරි ඒක මේ ගණන් හදලා පුරුදු වෙ දිලා ගැතර එකපාරට දැම්ම හැකියි හරි මම දැන් මේ මාර විදිහට සිම්පල් කියලා දෙන්නේ හොඳට තේරුම් ගන්න ඔයා මේ ගණන් හරි මේ ගණන් විභාගය අනිවාර්යෙන්ම අහනවා හරි ඊට පස්සේ අපි මෙතන කරේ කලින් මෙතන තුන දාපු එකනේ දැන් මෙතන තුන දාලා බලමු 3 2 හරි මෙතන ඉන්නේ මොකද්ද 7 2යි x වෙනවා හරි හරිනේ මෙතනින් එනවා sorry මෙතනින් එනවා මේක මේකට නම 4යි x නේ මෙතන මොකද්ද 3යි x දැන් හරිනේ ගේම මේකයි මේක එකතු කරනවා නම් 7යි x හැබැයි 4 දෙනා කඩනවාම නම් කාන්ට x වෙනවනේ ප්‍රශ්න නැහැ නේ ඒතර කොහොමද දෙන්න ඕනේ මෙන්න මෙයා ධන වෙන්න ඕනේ ඇයි ධන ධන ගුණනවාම ධන උත්තරයක් එන්නේ දැන් අපිට 4x අඩු කරමු 3x එන්නේ ධන ධන ගුණනවාම තමයි ධන උත්තරයක් එන්නේ හරි මෙතන එන්න ඕනේ ඍණ මේක ධනනේ මෙතන ඍණ උත්තරයක් එන්නේ නා ධන ධන ගුණනවාම ඍණ උත්තරයක් එන්නේ ධන ඍණ ගුණ වෙන්න ඕනේ ඍණ උත්තරයක් එන්නේ හරි මෙතන ඍණ වෙන්න ඕනේ හරි දැන් මෙන්න මේක තමයි උත්තරේ නිකම් උත්තරේ ඇවිල්ලා නිකම් උත්තරේ ඇවිල්ලා මේ හරිනේ ඔන්න මම හොඳටම විස්තර කරලා කියලා දුන්නා මේක සම්පූර්ණ හදා ගන්න ඔව් හරි දැන් අපි එන්නේ දෙවනි ගාණ යට තියෙන ඊළඟ රටාවට මේක අපි දාමු 3 කියලා කලින් එකක් 2 කියලා මේ වගේ ගණන් වල අහන්නේ යම් කිසි දෙයක් දීලා අපිගේ වේගයක් වගේ දීලා ඒ වේගින් යම් කිසි දුරක් යන්න කොච්චර කාලයක් ගත වෙනවද හරි අන්න ඒ වගේයක් තමයි මේ තර්ක වෙන්නේ හරි ගණන හැදෙන්නේ අන්න එහෙම හරි දැන් මේ ගණන තියෙන්නේ දුම්රියක් පෑට කිලෝමීටර් 20ක වේගෙන් ගමන් කරනවා හරි දුම්රියක් පෑට කිලෝමීටර් 20ක වේගෙන් ගමන් කරනවා කිලෝමීටර් 240ක් ගමන් කිරීමට ගතවන කාලය මිනිත්තු කීයද හරි මෙන්න මේ කියවන්නේ පෑයට කිලෝමීටර් කියලා හරි මේ h කියන්නේ හවස් කියන පෑය පෑයට මේ ඍණ එකක් දාලා තියෙන පෑයට කිලෝමීටර් හරි ඒක ලිව්වහම අපිට මෙන්න මෙහෙම තමයි පෑයට කිලෝමීටර් කියන්නේ මේ km යට h කියන එකට මේ h උඩරන් තමයි km h ඍණ එක කියන්නේ හරි මේ අතරේ කරුණක් කිව්වේ මේක ඉන්නේ මෙන්න මේ වරි පැයට කිලෝමීටර් කියන දා මේ උඩට ගිහිල්ලා ඉන්නේ එකක් දාලා තියෙනවා හරි කිලෝමීටර් 240ක් ගමන් කිරීම ගත වෙන කාලය මිනිත්තු වලින් කියලා අහන්නේ හරි අපි ගණන් හදමු දුම්රියක් පැය එකකට යන්නේ පැය එකකට 20යි කිලෝමීටර් මෙයා යනවා හරි දැන් කිලෝමීටර් යන්න තියෙන්නේ 240යි කිලෝමීටර් යන්න අපි දැන් පෑය වලින් වෙයි මෙතන අහන්නේ හැබැයි මේ හොඳට මතක තියාගන්න මෙතන අහන්නේ මිනිත්තු වලින් හරි කාලය මිනිත්තු කී දිලා අහන්නේ අය පෑය හැම නෙමෙයි අහන්නේ හරි ඒ හින්දා අපි මෙතන හැබැයි පෑය වලින් අපිට ලේසි පෑය වලින් හදලා පස්සේ අන්තිම උත්තරේ මිනිත්තු කරන්න ලේසිනේ නේ අපි මෙතන x කියලා දාමු හරි දැන් මෙතන ඉන්නේ පෑය උත්තරයක් හරි මේ හරස් ගුණිත දාපුවාම මෙයා මෙයාගේ මෙයා මෙහෙම කතරේ 20යි x සමානයි 240යි කියලා තුනක් කියනවා හරි ඊට පස්සේ මෙතන 20ට මෙයා ගැපුණාම කීයද x සමානයි 12යි කියලා වෙනවා හරිනේ ඔව් හරිනේ x සමානයි 12යි කියලා වෙනවා හරි දැන් මේ උත්තරේ අන්තිම උත්තරේ නෑ නෑ මොකද්ද මේ මිනිත්තු වල මේතර එන්නේ පැය හරි ඊට පස්සේ වාක්‍යයක් ලියන්න ගමනට ගතවන කාලය මිනිත්තු සමානයි
පැය 12 විදිහට පැය 12 වැඩි කරන්න ඕනේ 60 න් හරි ඉතින් උත්තරේ එනවා ඊ වැඩි කරා 700 20යි දොළොස්තර කය හරි ඒක බැරි නම් මේ මෙතන ගන්න මෙහෙම දොළොස්තර කය වැඩි කරලා අන්තිම බිඳුවක් දාන්න හරි මම කලින් කිව්වේ දොළොස්තර කය බැරි නම් කෙලින්ම යන්න හතර වසරේ නැත්තම් පහ වසරේ නම් කෙලින්ම මලියට ගාවට ගිහිල්ලා ආහන කියලා දේවල් දොළොස්තර චක්කරේ හරි මේ ඒක බැරි නම් හරි මේ හරි මේ 700 තමයි උත්තරේ නේ හරි මෙන්න මේකත් එක රටාවක් හරි මේ ගාන හොදට ලියලා මේ ගාන ලියලා මෙන්න මේකත් දියාගෙන මෙන්න මේක මම දියන හරි මෙන්න මේක මේ පෑයට කිලෝමීටර් කියන්නේ හැදෙන්නේ මෙන්න මෙහෙම හරි පෑයට කිලෝමීටර් මේ h එක උඩ ගිහලා තමයි මේක හැදෙන්නේ හරි තව ඉස්සරහට මේ ගෝල් නැගේ මම මෙතන පොඩක් කිව්වේ හරි මේ ගාන ලියලා මේ හැදගන්න ඔව් හරි ඊළඟට තියෙන අපිට දෙවෙනි ගාන යටතේ තුන්වෙනි රටාව මෙතනද ප්‍රශ්නයක් දෙමේ තියෙන්නේ වෙන් රූප සටහනක් a b කියලා දෙකක් තියෙනවා මේ විභාග දෙනවා ප්‍රශ්නයක් මෙන්න මේවා ගේවා A මේලය B A ඡේදන B මේක දක්වන්න කියලා A ඡේදන B කියුවම පාඩ කරන්න කොයි ගැල්ලද A ඡේදන B කියන්නේ Aටත් Bටත් පොදු කොටස ඒ කියන්නේ මෙන්න මේ මැද්ද කැල්ල තමයි මෙන්න මේක හරිද ඊට පස්සේ A මේලය B Aටත් Bටත් දෙන්නටම يعني A Aටත් Bටත් දෙන්නගෙම තියෙන ඔක්කොම අවයව Aගේ Bගේ දෙන්නගෙම තියෙන ඔක්කොම අවයව සියලු අවයව ඒ කියන්නේ මෙන්න මේ දැන් නිල් පාටින් මං පාට කරන අන්න එක තමයි ඒ මේල බී කියන්නේ හරි ඊට පස්සේ වෙන මේකක් දැම්මත් එහෙම මේක ඔක්කොම ඔය පොතේ නෝ කරගන්න ඒ මේල බී ඩෑෂ් ඒ කියන්නේ දැන් මේ අපි මෙන්න මෙතන දැම්මා ඒ මේල බී කියන්නේ මෙන්න මේ නිල් පාටින් මේ මේ ඔක්කොම ටික හරි මෙන්න මේ රවුම ඇතුළේ තියෙන මෙන්න මේ රවුම් දෙක ඇතුළේ තියෙන ඔක්කොම ටික තමයි ඒ මේල බී කියන්නේ හරි දැන් මෙතන කියන්නේ ඒ මේල බී ඩෑෂ් ඒ මොකද? ඒ වෙන B ඩෑෂ් කියන්නේ මෙන්න මේ රවුන්ඩ් දෙකේ පිටින් තියෙන ගැල්ල. ඒ කියන්නේ මෙන්න මේ ටික. මෙන්න මේ පිටින් පේන ගැල්ල තමයි A මේලය B ඩෑෂ් කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ රවුන්ඩ් දෙකේ පිටින් තියෙන ගැල්ල. මේක නෝකර ගන්න ඕනද මොකද? දාගන්න රුක. ඔව් හරි. දැන් අපිට තියෙන්නේ ඊළඟට නේද මෙන්න මේක හරි. දැන් අපි දෙවෙනි ගාන කම්ප්ලීට් කරලා තියෙන රටා ටික. ඔයාලා ඒක ගරන්ටි කාය අධ්‍යයනය කරලා බැරි ගණන් ආය හැදලා විභාග දින ගරන්ටි සෙට් හදලා දාන්න. ඊට පස්සේ මේ තුන්වෙනි ගායන ආකාරය තමයි මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් දීලා ත්‍රිකෝණයක යම්කිසි කෝණයක් ගන්නවා. අන්නේ ආකාරය මෙන්න මේ තුන්වෙනි එකේ බහුල වෙදෙනවා හරි. දැන් මෙන්න මෙතන අපිට කියනවා x හොයන්න කියලා. හරි මේ හැම කීව තියෙන x හොයන්න මේක x හොයන්න මේ x හොයන්න x හොයන්න තියෙන හරි. දැන් මේ වගේයක් ගත්තාම ඔයාලා දැනගන්න ඕනේ එකම එක දෙයක්. මොකද්ද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක කීයද? 180යි. අන්න ඒක තමයි මෙන්න මේ තුනටම මේ මෙන්න මේ දෙකට භාවිතා වෙන්නේ හරි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය අංශක 180යි හරි හරි දැන් බලන්න කොහෙන්ද දැන් කියලා මෙතන අංශක 90යි 90 ධන 40 ධන x සමානයි 180යි හරි දැන් ඉතින් මේ සමීකරණ සුළු කරන්න හරි ඒක ඉතින් කරලා කොට ඕන ළමයි උඩ ඒ කියන්නේ මෙතන ඉන්නවා 90 විහාර ගත්තාම 40 විහාර ගත්තාම ඒවා 130 ධන x සමානයි 180යි හරි මෙතන ගියනවා x සමානයි 50යි අංශක මේ හැම එකක්ම අංශක වෙන්න ඕනේ හරි
එහෙනම් එක මාංශක x 50 කියලා මෙන්න මේක එනවා හරි මේක කොහොමද මේක මේ tan දෙක x තියෙනවා හරි tan දෙක x තියෙනවා හරි මේකෙත් 180 සමානයි 80 ධන 4x හරි 80 මෙහාට දානවා 100 සමානයි 4x sorry 100 සමානයි 4x කියන්නේ x සමානයි 25යි අංශකට මම මේවට අග්ගාල කරනවා මම මෙතන කරන්නේ රිවිෂන් එකක් විදියට හැමදේම කවර් වෙන කරන්නේ නැත්තම් මේක ඇත්තටම ලේසි ලේසි ප්‍රශ්න හරි මේවා ලේසි ප්‍රශ්න හැබැයි මේවත් බැරි කට්ටිය ඇති කියලා හිතලා මම කියලා දෙන්නේ හරි මෙන්න මේ දෙකට දෙන්නේ තවත් එක් ප්‍රමේයක් හරි ඒක තමයි ත්‍රිකෝණයක අභ්‍යන්තර පාදය දික් කරලා ත්‍රිකෝණයට මේ අනිත් පැත්තේ පාද දෙකේ අයික්ක හරි ඒ කියන්නේ මෙන්න මේ කෝණ නම් මෙන්න මේක හරි දැන් මේ මේ මෙන්න මේ පාද දික් කරා නම් මෙන්න මේ කෝණ දෙක හරි ඒ කියන්නේ මෙන්න මේ පාදය අපි දික් කරන්නේ දැන් මෙන්න මේ පාදය දික් කරා නම් මෙන්න මෙතන හැදෙන කෝණයයි මෙන්න මේ දෙක හරිනවා හරි අන්න ඒ වගේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ අයික්කයට සමානයි හරි ඒ කියන්නේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ තියෙන මේ අනිත් පැත්තේ කෝණ දෙක අන්නේ දිග අයික්කේට මෙන්න මේ කෝණය සමානයි හරි එතකොට කරන්න තියෙන්නේ 60 ධන 50 සමානයි x x සමානයි 110 හරි අනිත් එක තමයි ඒකත් මේ තීරිකමයි x ධන 65 සමානයි 120යි අංශක හරි එතකොට x සමානයි 55යි අංශක හරි මේකට ගත්තට මාර් ලේසි ගණන් හරි ඔය කියලා දෙන්නත් ඕනේ නෑ ඒකට මම කිව්වනේ අර ප්ලෑන් එකක් තියෙනවා කියලා අන්නේ ප්ලෑන් එකේ මේ ප්ලෑන් එක තමයි හැමෝම උඩට ගන්න එක හරි හරි මෙතන ගහමු ලියක ඔව් හරි දැන් ඊළඟට එන රටාව ගත්තා මෙන්න මේ ලඝු ගණක ආශ්‍රිත ගණන් හරි මුලින්ම මම මේක හදන්න කලින් මෙන්න මේක කියලා දෙන්නම් මෙතන තියෙනවා 2x 2ගේ x වෙන බලය සමානයි 16 කියලා හරි ඇත්තට මේ කියන්නේ මොකද්ද මේ කියන්නේ මේ 2ගේ x කියන්නේ देख कर बिन्न में है मा एक्स प्रमाण या गुणे लाग हिला दिया हरी अभी दरन्ना किया दिया हरी है भाई ये के दासेर समान है ना हरी तो अपने ने जाना में एक्स्ट्रा उत्तर किया दिया हरी अरे आपके बाल वाला देख कर वैडी किरी मा 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 देख कर हरी देवर आज देख कर हतर आज देख कर अट्टाई अटोर आज देख कर दास है उत्तर मेतर ध्यान डोड़ अपने हरी तो देवर आज देख कर हतर आज हतर देख अट्ठाई अठव देख दास है मे टिके गुणित दास हर मैं देखे की बड़े देखे हतर बड़े हर देखे हतर बड़े तमाना देखे हतर बड़े तमा दास हर इतने मैं एक समान की एक समान आई हतर हर अन्नी तमा एक दाने एक गुड़ा लेसी मत की मफी दी हुए देंगा पीएम लग गा इतने की ना तूने हाथरेडी बाले समान है असु एक की ना यार दिया दिलाड़ी अभी एक्स में हम उत्पन्न डर है तूने हाथरेडी समान है असु एक का लागू करने के अजूरे लिया ना खाली दम मित्र आप इतने देने में बिन में बता रही तूने एक्स ने बाले समान है असु एक का एक्स පිළිතුරු ලබා ගන්න ලොග් කරන කෙසර ලියන්න හරි. එතකොට අපි කරන්නේ මෙතන අර මෙන්න මේ වගේ x x දැන් මෙතන අපි දීලා තියෙන 4 කියලා. එහෙම ගාණක් දුන්න නැත්නම් මෙතන මෙන්න මේ x ට x කියලා දාලා දුන්නොත් එහෙම මෙන්න මෙහෙම දුන්නොත් එහෙම 3 x 81 ලොග් කරන කෙසර ලියන්න කියලා දුන්නොත් එහෙම අපි මෙන්න මේ x උත් හොයාගෙන ඊට පස්සේ මෙන්න මේක මේක ඊට පස්සේ අරගෙන තමයි මේ ලොග් කරන කෙසර ලියන්න ඕනේ හරි. දැන් මෙතන නම් එහෙම හොයන්න ඕනේ නැහැ ගාණේ. කෙලි මේකවල දෙදියලා දිනවා හරි. මෙහෙම එකක් ලොග් කරගෙන ඉස්සර ලියන්න කොහොමද හරි මෙන්න මෙහෙම ලියන්න හරි මෙන්න මේක හොඳටම අහ ගන්න හරි මේක මම මේ කියන කියන කටින් කියන මෙවේග හොඳටම අහ ගන්න ඒක අහගත්තට පස්සේ මේක ලියා ගන්න මාරම ලේසි හරි පොඩි රටාවක් තියෙන හරි ඒක හැම වෙලේම කියව කියලා ලියන්න විතර පැටලෙන්නේ නැහැ හරි ලඝු 3 පාදයට 3 පාදයට 81 හරි 81 සමානයි 4යි දෙරණ අයිත් මම කියන්නම්
लागू लागू की लगाया लगता है ना वाली लॉक की लारी लागू पादे वेकन तूने पादे अट्टे में तूने पादे अट्टे पादे थी हम इन्हें पाले ऐड दिए पादे ने पादे पाले ऐड दिए ने पादे हम इन्हें पाले ऐड दिए हम ओके में मानुष सिंह के मरे पादे उनको देंगे काटते रहने ने वो दिए हम काटते दिन ना अड़ू इन्हें ये भी इन्हें बोलने का सामान मानुष से पादे उड़ दिया किन्हें ने आज मैं कहना लागू तूने पादे टे असुवे का सामान है हाथ रह यारी लागू लागू पाद में एक तूने पादे टे असुवे का सामान है हाथ रह यारी मिन्न में बैठे उत्तरी दवा में तेरे नहीं यारी मिन्न में रटा आओ उधर अलग करना यारी पोटी रटा आती है यारी मेकलिया करना මෙතන කියන්නේ මෙන්න මේක හරි මෙතන ඒකෝල දෙනවා ලඝු ඝන කාශ්‍රිත ප්‍රකාශන ඒකෝල දෙනවා හරි මෙතන අපිට කරන්න තියෙන දර්ශකයක් ආකාරයට මෙන්න මේ ආකාරයට ලියන්න හරි මෙන්න මේ ආකාරයට ලියන්න ඕන හරි එහෙම කොහොමද ලියන්නේ විභාගයට මෙව හැම එකම මේ විභාගයට ආපෝ හරි සමහර කුලුවන් කට්ටිය හිතනවා මේවා ඇත්තට මාර් ලේසි මේවා මේ වැඩක් නෑ නේ කියලා හරි ඇත්තට විභාගයට මේවා අහලා තියෙනවා මේ ප්‍රශ්න නේද මේ මම මේ ලේසි ප්‍රශ්න රන් කරනවා නෙමෙයි හරි විභාගයේ පාස් පේපර් වල ආපු ප්‍රශ්න පොඩ්ඩක් වෙනස් කරලා සමහර ඒ ප්‍රශ්න වෙන්නත් පුළුවන් අන්නේ රටා සියල්ලම වෙන කරන්නේ හරි විභාග වෙන මේ ප්‍රශ්න අහලා තියෙනවා හරි මෙතන දෙන්නේ ලඝු දෙකේ පාදයට 16 සමාන 4 හරි කොහොමද බල ලියන්නේ හරි ලඝු දෙකේ පාදය කිව්වා මෙන්න මෙහෙම ලියගත්ත දෙක හරිද දෙකේ පාදයට 16 සමානයි 4යි අර අන්නේ වාක්‍ය විතර අල්ලන්න ඕනේ හරි ලඝු තුනේ පාදයට හරි මේ තුනේ පාදයට असु एक समानाई हाथराई इतने मुकादे लागू देखे पादे दास है उन्हें हाथराने पादे देख समान है नहीं दास ही इट इन्दु वाने हाथर हरे अन्य मक किये ना खाता वाला करना हरे एक किये वाक की तरह युक्त बताइए हरे एक ही में आकार देखा मुड़ जान पुलों हरे हर में क्या कर तेरो नत्ता वीडियो वापस क्या बेलुआ तेरे का बार नोड़े हरे नत्ता वड़न ने हर में क्या कर ओ हरी ඊළඟා ගණන් ආකාරය හරි මේ තුන්වෙනි ගානෙම ඉන්න පුළුවන් තවත් ආකාරය හරි රටාව ඒක ඇතුළම කියන්නේ මේ යම් කිසි කාලයක් යම් කිසි ඒ කියන්නේ පොඩි රාශියක් දීලා ඒකෙන් සිදුවෙන දෙයක් දෙනවා හරි දැන් අපි කියමු මේ තප්පර 5ක් තුල මීටර 60ක් ගමන් කරනවා හරි ඉතින් තප්පර 5ක් තුල ලීටර 50ක් ජලය පිරෙනවා අන්න ඒවයි ගණන් තියෙන්නේ මෙතන දැන් කියන්නේ තප්පර 5ක් තුල මීටර 60ක් ගමන් කරන කෙටි දුර ධාවකයෙකුගේ වේගය තප්පරයට මීටර වල ගහන්නේ හරි එයා ගාන කියවන්නේ එක පාටට ගන්න තේරෙන දේ පුළුවන් හරි. හැබැයි ගාන විස්තර කරන්න තමයි හරි. මෙතන දිලා ඉන්නේ තප්පර මීටර්. මෙතන අහන්නේ තප්පර මීටර් වලින්ම හරි. ඒවයි ගණන් හදන්නේ ඇතරම මෙන්න මෙහෙම හරි. මෙතන හරි තප්පර යට හරි. තප්පර යට අහන්නේ හරි මේ. තප්පර යට මීටර්. එයා එක තප්පරයකට මීටර් 30 කියලා දිනවා හරි. ඒක කියන්නේ මෙන්න මෙහෙම එතකොට. මංගල කලින් කියන දුන්නා හරි මෙන්න මේ මතකයි නේද මංගල කලින් කිව්වේ පොඩ පොඩම කිව්වේ KMH ඍණයක පැයට කිලෝමීටර් මෙතන හරිනේ තප්පරයට මීටර් තප්පර කියන්නේ සෙකන්ඩ් S ඍණ 1 මීටර් මේ MS ඍණයක තප්පරයට මීටර් මේක ඇත්තම මෙන්න කොහොමද මංගල කලින් කිව්වේ කලින් ගණන් ගන්න M යට S හරි මේ S උඩට ඇවිල්ලා තමයි මේ ඍණයක හැදෙන්නේ හරි හරි දැන් අපි ඒක කියන්නේ මෙන්න මේක හරි 60 කිලෝමීටර තප්පරයට මීටර මේක දෙන්න තර නැහැ දැන් මෙතන හරි තප්පර 5ක් තුල මීටර 60ක් යනවා හරි අපිට ඕන එක තප්පරයක හරි ලේසියි නේද තප්පර 5කට තප්පර 5කට 60යි මීටර යනවා නම් එක තප්පරයකට යන්නේ x කියලා ගන්නවා හරි දැන් ඉතින් හරස් මුනේ දා ගන්න දිනේ හරි මෙහෙම මෙහෙම 5යි x සමානයි 60යි හරි එතන x සමානයි 12යි හරි එතන කීයද 12යි ms ඍණයක මේක තමයි උත්තරේ හරි මාර්ලේසි හරි ටිකක් ගාන කියලා තේරුම් ගන්න ඕනේ හරි මෙන්න මේක තප්පරයට මීටර යන්නේ අර ඒක සම්බන්ධ තමන්ගේ ඔළුවේ තියෙන්න ඕනේ හරි හරි මේක ලියන්න දටක් ගන්න ඔව් හරි ඇත්තට මේ වරම් ලේසිම ගණන් හරි හැබැයි මේවත් ඉබහාය අහලා දිනවා හරි මම අර කිව්වේ දිනේම ඔක්කොම කරන්න ඕනින්ද මේවා කරන්නේ හරි මෙතන දිනපද
දහයයි ඒ වැඩි කිරීම 3යි ඒ වර්ගය හරි මේක ඇත්තටම උත්තරේ බැලු බැලමන කිව්වේ ඇයි හරි මොකද උත්තරේ 30යි ඒ ගණනේ ඇයි මේ සංඛ්‍යා ගුණ වෙනවා මේ මේ සමාන තියෙන වීජ්‍ය වීජ්‍ය පද ගුණ වෙනවා හරි 30යි ඒ ගණනේ ගණනේ මෙන්න මේ තමයි මේක දෙන්නේ හරි ලේසි වන් වැඩි විස්තර කරන්න නැහැ ඉතින් මුත්තා පොඩි කාලේ තියෙන මේක විස්තර කරන්න කිව්වොත් මේ විස්තර ගන්න දෙන්නේ නැහැ ඇත්තටම මෙන්න මේ තැන් වල ඇත්තට මෙන්න මේක සුළු කරලා දීපුවාම මෙන්න මේ VG පද සමානයි විතරයි EY සංගුණ විතර එකතු වෙන්නේ හරි දැන් අපිට මේ XY එකතු කරන්න බෑ හරි මේක අසමානයි අන්න ඒකෙන් මම ගත්තේ මේ XX සමානයි හරි මෙතන YY සමානයි හරි EY විතර එකතු වෙන්නේ හරි අපිට XY එකතු කරන්න බෑ හරි XY එකතු කරන්න බෑ හරි ඒක අසමානයිනේ දොරෙන්නේ කීයද 25යි x ධන 7යි y හරි ඒක මාර්ලිසි හරි මේකට ගලදාගන්න ඔව් හරි ඊළඟට දැන් අපි මේ 3 දැන් කම්ප්ලීට් හරි 3 රටා ටික සාකච්ඡා කරා දැන් අපිට තියෙන්නේ 4 හරි ඒකෙත් බෙන්න මේක ගණන් ඇවිල්ලා තියෙනවා හරි මේක යන්නේ ඇත්තට මම කලින් මේක කියලා දුන්නා හරි මේක එන විදිය මම කලින් කියලා දුන්නා මේ ආකාරයේ මොකක්කාවත් අර මම කියපු විදියට වාක්‍ය කඩපාඩම් කරලා තියෙනවා නම් Tamanට මෙන්න මේ වගේ දීපන් තමයි මේක කටින් විස්තර කරලා කියාගන්න පුළුවන් නම් හරි Tamanටම තනියෙන් මේක විස්තර කරලා කියාගන්න පුළුවන් නම් ඇතර මේ ගණන් හදන්න ලේසි හරි ඒ වාක්‍ය පඩ ගන්න මම අයපර කියන්නම් ලඝු දෙකේ පාදයට a සමානයි 5 කොච්චරයි මත තියාගන්න තියෙන්නේ මහදේකුත් නැහැ ලේසියනේ ඒක මෙන්න මේ වයින් මේ ලඝු දෙකේ පාදයට 2 a is සමානයි 5 මොකද මේ ගණන් යන්නේ දෙච්චරයි මේ a දෙකේ බලයක් ඇසුරින් සොයන්න මේක විභාග ගණක් හරි ලේසි තමයි විභාග ගණන් මේක හරි විභාගෙ මෙන්න මේක විභාගෙ ඕනොම්ම අහලා දිනවා හරි බර බලන්න පාස් වෙලුත් පෙරලා මේ මෑත අවුරුද්දක් ගණන මේකේ මතක තියාගන්න ඕනේ ලඝු දෙකේ පාදයට a සමානයි 5යි ලඝු දෙකේ පාදයට a සමානයි 5යි ලඝු දෙකේ පාදයට a සමානයි 5යි හරි ලඝු දෙකේ පාදයට මෙතන පහන තියෙන්නේ සමානයි a හරි ඒක මේ එන්න තැන පොඩ්ඩක් ඔළුව මේ තියාගන්න හරි ඒ කියන්නේ දෙකේ පාදේ කිව්වහම දෙක මෙතෙන්ට එනවා ඇත්තට මම අන්නේ මත කියන සිම්පල් විදිහට හරි මුකුත් වාක්‍ය වලින් නැහැ හරි මෙන්න මෙහෙම ප්‍රකාශ කරලා දීපුවා මම මුකුත් බලන්න ඕනේ නැහැ බලනවා යටින් තියෙන දෙක හරි පාදිය දෙක දෙක ලියාගත්තා හරි මෙතන තියෙන්නේ a සමාන වෙන්නේ a ට e දෙක මෙතන තියෙන 5 හරි හරි ලේසි නේ අන්නේ මල් දියාගන්න විභාගයෙන් මම නිතර බහන මා යන්නේ මාරෙන් ප්‍රශ්නයක් කියලා හරි මේක ලියාගන්න ඔව් හරි ඔව් හරි ඊළඟට මේ හතරෙන් ගණන් ගන්න වෙන රටා ආකාරය තමයි මෙන්න මේ වගේ සංගත රූපයක් දීලා ඒකේ පරිමිති අහනවා හරි වටේදි ගන්නවා හරි දැන් ඔය දැක ගමන් මේ ගානට අගලා මම හදන්න තනියම වීඩියෝ ස්ටොප් කරලා හදලා මම කියන විදිය බලන්න හරි ගොඩක් වැඩ ටිකක් නේ තමයි මේ ප්‍රශ්න පොඩක් බලනවා පරිමිති වලට තියෙන්නේ හරි ඔක්කොම දන්නවා මේක දන්න හොඳටම මේක අහුවෙලා ඉතින් ඒකුණත් කරන්න අග්ගලා මේක වටේදි ගෙවුවා උත්තර දැම්ම හරි වැරදි ඔය හරි මේක අහන්න මොකද්ද A B C D E F G H sorry A B C D E F G H A A B C D F G H A E නෑ හරි ඒ කියන්නේ මේ මෙන්න මේක ඇලා ඉති වෙන්නේ නෑ හරි A B C D F G H A ඒ කියන්නේ A B C D F G H A මෙන්න මේ මර රතු පෑණෙන් ඇඳ රතු පෑණ මාකයේ ඇඳ කොටස තමයි මේගොල්ලෝ මේ පරිමිති අහන්නේ හරි එතකොට මෙන්න මේ කැලේ අයිති වෙන්නේ නැහැ හරි අන්න ඒක මුලින්ම අහුවෙන්නේ නැහැ තමයි නැත්තම් ගාන වැරදි කොච්චර හදුවත් කොච්චර දන්න කෙනෙක් වුණත් ඒ ප්‍රශ්නයට කියවන්නේ නැතුව මේක දැක්කේ නැත්තම් ගාන වැරදි හරි ඊට පස්සේ අපි කරන්න ඕනේ දැන් මෙතන තියෙන්නේ මේ සමචතුරස්‍රයේ එක පාදයක දිග 7යි කියලා දීලා තියෙනවා ඒගොල්ලෝ හරි අපි මෙන්න මේ වෘත්ත චාපයක දිග හොයාගන්න ඕනේ හරි වෘත්ත චාපයක දිග කෙලින්ම අපිට ගන්න පුළුවන්ද විදියක් තියෙනවා හැබැයි ඊට ලේසි වෙන්නේ මේකනේ වෘත්තයක හතරේ ගන්න මේක කියන්නේ ඉතින් මේක අංශ ගන්න උමයි හරි
මේ කෝණ අංශ ගන්නවා හරි ඒ කියන්නේ හතරෙන් එකක් කොටසක් තමයි මේ තියෙන්නේ හරි සම්පූර්ණ වෘත්තයෙන් හතරෙන් එකක් කොටසක් හරි එහෙමනම් මොකද අපි ගන්නෙ මේ වෘත් සම්පූර්ණ වෘත්තයක නම් අපි පරිමිත වෙන සූත්‍රය දන්නවනේ මොකද 2 pi r හරි මේකෙන් එන්නේ සම්පූර්ණ වෘත්තක වටේ දිග හරි ඒ සූත්‍රය දාපුවාම 2 වැඩි කිරීම මෙතන දිලිදෙන 5 කියන්නේ 22 7 කියලා වේ 22 යට 7 වැඩි කිරීම r කියන්නේ මේ සම්චතුරස්‍රයේක පාදයක දිගුම් තින් මේක අරයත් වෙන්නේ මේ තේරෙනවා නේ මේකට මේක සමානයි නේ මේක මෙහෙම ඇන්දත් ඔබ මෙන්දත් මේ 7යි හරි සෙන්ටිමීටර 7යි හරි මේ 4 මේ 7 කැපෙනවා හරි එතකොට 44ක් කියලා යනවා හරි 44ක් කියලා යනවා හරි 44 කියන්නේ මේක දිගද නෑ නෑ මොකද්ද අපි හෙව්වේ වෘත්තයක හරි වෘත්තක තමයි 44 එන්නේ හරි වෘත්තයක 44 නම් වෘත්තයෙන් 4න් එකක් කිය දෙන්නේ මේ උත්තරේ බෙදන්න ඕනේ 4 ආය බං කියනවා සම්පූර්ණ වෘත්තෙම 44 නම් වෘත්තයෙන් 4න් එකක් ගන්න මේක 4න් බෙදන්න ඕනේ හරි එහෙමනම් කිය දෙන්නේ මේක මෙතන යනවා 11යි කියලා නේ සෙන්ටිමීටර 11යි හරි දැන් හරි ඒකත් හොයාගත්තා දැන් අපිට තියෙන්නේ මෙන්න මේ සම්පූර්ණ කොටසේ හරි මෙතන සෙන් හරි තර්මින් මේ 11 කියලා කීයක් තියෙනවා මේ මේකත් 11යි මේකත් 11යි මේකත් 11 හැබැයි ඒක අපිට වැඩක් නැහැ හරි 11 කියලා තුනක් තියෙනවා නේ මෙතන ඉන්නේ 11 වැඩි කිරීම 3 ගන්න මෙන්න මේ කැලල 7යි නේ ඒ කියන්නේ මේ කැලලකුත් 7යි අයියේ දැන් මේක මේ අරේනේ 7 වෙන්නේ අරේ මෙතන ඉඳලා ඔහොම මෙහාට ඔහොම ගියාමත් 7මයි හරි මෙතන අපි මං ඇඳ රූපේ ලපට වෙනසක් තියෙනවා එනකොට මේ මේ ගත්තාම මෙන්න මේ වෘත්තයක අරය සමානයි නේ एक लक्ष यान एक लक्ष निश्चित दुर्कीन पतेन वृत्ते हरि एक लक्ष निश्चित दुर्कीन पतेड़ता वृत्ते हरि मेकेत मे अर सामान हरि एम वृत्ते मे हरि यही मेन मे हाथ मेन मे मेन मे हाथ हाथ सेंटीमीटर उठा मेतन तीन हरि पल हाथे क्या तीन मे वो हरि इकाई दिखाई तुनाई हतराई पहा मे कि मेके हरि अये मम्मी हरी लिया දැන් මේ රූපෙම දීලා රතු පාටි මාක් කරපෙක නැහැ කියලා හිතන්නේ. රතු පාටි මාක් කරපෙක නැහැ කියලා හිතන්නේ. A B C D E F G H I දැන් මෙහෙම ගණන් අතිලා කියන මෙන්න මේ රූපයේ පරිමිතිය සොයන්න කියලා හරි දැන් මේ සම්පූර්ණ රූපය හරි කලින් හිතේ මේ කැලේ විතරයි දැන් සම්පූර්ණ රූපය හරි දැන් ඉතින් මං කලින් මේ කියලා දෙනවා මේක වැඩ දෙයක්වත් නැහැ නේ හරි හැබැයි මේක හොයද්දි කට්ටි ගොඩක් කට්ටිය නිකන් උත්තරේ ගන්නවා හරි එනකොට වෙලාවත් විභාගේ දෙන ටයිම් එක ප්‍රශ්න කරන්න
මේක අපි කොහොමද කරන්නේ මේකෙත් දැන් array 7යිම නම් 25r දාන්න හරි 25r දාන්න 25r දාලා මේ කැලේ වෙනවා එහෙම හොයන්න ඕනේද 25r දානවා හරි 25r දාපුවම දෙක වැඩි කිරීම 22ට 7 වැඩි කිරීම 7 නෙන්නේ මේව කරලා හද සරකේ උත්තරේ ගන්න කලින් තාවන අපිට මේ සම්පූර්ණ රවුමෙම එන්නේ සම්පූර්ණ රවුමකම එන්නේ 47 සෙන්ටිමීටර කියලා නේ ඊට පස්සේ ආයෙ මේක 4ෙන් බෙදලා මේ කෑල්ල කොහෙලා එහෙම ඉන්න ඕනේද නැහැනේ බැලුම් බැලමඩ පේනවා මේ මොකද්ද මේක වෘතය අයි මම එහෙම කියන්නේ මෙතනත් අංශ 90යි නා මෙතනත් අංශ 90යි නා මෙතනත් අංශ 90යි නා මෙතනත් අංශ 90යි නා මේ වේ array අනුත් සමානයි නා මොකද්ද මේ array සෙන්ටිමීටර 7ක් වෙච්චි වෘතයක් නේ වෘතයක මේ කෝණය කීයද මෙතන 360යි නේද 94 කු 360 නේ එතකොට මොකද්ද මේ 4 එකතු කරලා හැදෙන්නේ වෘතයක් හරි ආයෙ මේක 4ෙන් බෙදලා මේ කෑල්ලක ඔයාගෙන ආයෙ මේක දොරන්න යන්න එපා ඒක හරි මෝඩ වැඩක් හරි කාලේ අපරාධේ උත්තරේයි කාලේ අපරාධේ උත්තර මොකද කරන්න ඕනේ උත්තර මෙන්න මේ කෑල්ලටි කියව ඔක්කගේම එකතුව 44යි හරි 44 දාන ඊට පස්සේ ආතේ කැලි කියද්දි බලන්න මේ හතේ කැලි 1 2 3 4 28යි හරි ලේසියෙන්ද හරි මේක දාගෙන එකතු කරලා එක මගේ දුරන්න යන්නේ මේක මං කියලා දෙන්න ගත්තා කාලය ඉතුරු වෙන්නේ නැහැ තමයි මේක මොකද ගොඩක් කට්ටිය මේ ආයෙත් මේ කෑල්ලක හොයලා මේ කෑල්ලක හොයලා ආයෙත් ඊට පස්සේ ඊට ඔක්කොම ඉතුරු වෙනවා එහෙම ඕනේ නැහැ ඉතින් රවමන්න තියෙන ඔක්කොම එකතු මෙතන ගෙන කෙලින්ම උත්තරේ 44 තමයි මේකේ තියෙන මේ ටිකේම එකතු 44 හරි කෙලින් මේක ගත්තා 20ට දාගත්තා ඉතුරුවත් තමයි ඒ දාගන්න ඕ හරි දැන් අපි කතා කරන ඊළඟට මේ හතරෙන් ගන්න මේ තවත් රටා ගණන් ආකාරය හරි දැන් කවුරු කියන්න පුළුවන් මේ මාර් ලේසිනේ මේකට මාර් ලේසිනේ හරි ඔයාලා බලන්න විභාගේ ප්‍රශ්නපත්‍රය පෙරලා මේ විභාගේ ආපු ගණන් දෙකමයි හරි මම හදපෝනේ මේ හරි විභාගේ ආපු පාස් පේපරේ දින මෙන්න මේ හතරෙන් ගන්න ගියට කෙටි එකේ ප්‍රශ්න 25ක් කියන එකේ හතරෙන් ගන්න ඒ සෙට් එක බලන්න මෙන්න මේ දෙකම හිමම තියෙනවා හරි ලේසි තමයි ගන්න හරි දන්න කෙනාට ලේසි හරි මේක මත කරන් තියෙන ටග්ගා ලේසි මේක මම වැඩි විස්තර කරන්න යන්නේ නැහැ මේක මත කරන් පොදු හරියක් ගත්ත සුළු කරා හරි පොදු හරිය මොකද්ද 9x ගන්න පොදු හරිය විදියට මෙතන 3 තියෙන්නේ මෙතන 9 තියෙන්නේ හරි 3 9ක් කරන්න නම් මේ 3 කීයද වැඩි වෙන්න ඕනේ දැන් මෙතන තියෙන 3 හරි මෙතන තියෙන 9 හරි මේ 3 9ක් කරන්න නම් මොකද කරන්න ඕනේ කීයද මෙවැය කරන්න ඕනේ 3ෙන් ගුණ කරන්න ඕනේ මේ 3 9ක් කරන්න නම් මෙතනදී 3 3ෙන් ගුණ කරනවා මේ 3 වැඩි කිරීම 3 9 එන්නේ නේ හරි ඒක හරි දැන් අපි දෙයක් කරද්දී හරයට විතරක් කරපුවම හරිනවද නෑ 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 ඒතර භාගයේ අසමාන වෙනවනේ හරයට දෙයක් කරනවා නම් ලවයටත් කරන්න ඕනේ හරි ඒ කියන්නේ මේකත් 3 වැඩි වෙනවනේ හරි හරයට දෙයක් කරනවා නම් ඒ දෙයම ලවයටත් කරන්න ඕනේ හරි එතකොට තමයි ඒක සමාන වෙන්නේ නැත්නම් අසමාන වෙනවනේ එහෙම වුණාම වෙන්නේ මෙතන 3ක් වෙනවනේ 3 වරක් එක 3යි නේ ඊට පස්සේ මෙතන 9 එහෙමම තියෙනවා මේ දෙක එහෙම වෙනවා ඒක කීයද එන්නේ 5යට 9යි x හරි එක මොඩි විස්තර ගන්න නැහැ ගොඩක් ලේසි මේක ගොඩක් ලේසි රුපියල් 50කින් 160ක් සොයන්න හරි මෙතනද කරන්න අපි රුපියල් 50කින් 160ක් හරි ඔන්න ඕකනේ एक करा मेक मेन मेक मेन पा मे पाठ लगन हमने रुपया सतना अत्यावश्यम दी महामार दिन रुपया तिबी युतमें दिने तिब्बा उत्तरी का लकन आई कपाण बेहार अनिवार्य संपूर्ण लकन दिन मेन हर हर मीडा का ओ हरी मेक දැන් අපි හතරෙනි ගාන සාකච්ඡා කරලා ඉවරයි. හරි හතරෙනි ගාන ඩිජිටල් රටා සාකච්ඡා කරලා ඉවරයි. ඒක හරියට දාගන්න. ඊළඟට අපි තියෙන පස්වෙනි ගාන්න. මේකේ එන අංක එකක් තමයි මෙන්න මේ වගේ යම් කිසි කාලයකදී කරන්න පුළුවන් වැඩක ශීඝ්‍රතාවය වගේ දෙනවා. හරි. දීලා ඊට වඩා විශාල ප්‍රමාණයක කුඩා ප්‍රමාණයක් කරන්න කොච්චර කාලයක් යනවාද කියලා අහනවා අපි හරි මෙන්න මේක ගන්න නෙමෙයි මිනිත්තුවට ලීටර 40ක ශීඝ්‍රතාවයෙන් ජලය ගලා යන නාලයක් හරි එක මිනිත්තුවකට මින් කියලා මම දා ගන්නවා එක මිනිත්තුවකට
ලීටර් 40ක සීතලතාවයේ ජලය ගලා යන නලයක ධාරිතාවය නලයකින් ධාරිතාවය ලීටර් 300ක් වූ ටැංකියක් පිරීමට හදවන කාලය හරි. ඒක කොච්චරද? 320 ලීටර් පිරෙන්න කොච්චර කාලයක් යනවා කියලා හරි මෙතන x min මේ x තමයි හොයන්න ඕනේ හරි. මොකද කරන්න අපි? හරස් ගුණිත දෙමටක් ගාලා හෙවුවානේ ලේසි ගණන. 40x 320 හරි. देखे बी के अन्य तूने ही निकले खाली दीला अन्य देखा टक पौधू आवे कहाँ ना हरी मैं चेदने के अन्य पौधू आवे मैं काली किया दूँ ना हरी चेदने के अन्य ए अरमा काली पहाड़ करे वेंड्रोस रहा ना तो ए चेदने बी के अन्य देखा टक पौधू ए मेल बी के अन्य देखे ही मावे आवे हरी देखे ही मावे आवे हरी एक मैं ඔක්කොම ඇඳලා පාඩ කරලා පෙන්නුවා හරි. දැන් මෙතන අහන්නේ මොකද්ද? A'යි B'යි දෙකටම පොදු අවයව හරි. ඒ කියන්නේ අපි මෙහෙම ලියුවොත් එහෙම A ඡේදන B එන්න පුළ මොනවද? දෙකෙහි නිකිල ගුණාකාර හරි. 2 4 6 8 එහෙම එන්නේ. 3ෙහි නිකිල ගුණාකාර 3 6 9 12. හරි පොදු මොනවද ඒවට ඒකට? 2 ගන්න බෑ හරි. हतर गंड बेहारी इतने देख हतर हय अट दुला इतने तुन हय नमय दुला हरी दिथन दिख गंड मतलब मुखद मेथन दिखने हरी दिख इन मेथन तुन गंड बे मुखद हतर तुन हरी मेथन हतर गंड बे मुखद अतन हतर मेथन हय गंड පුළුවා හරි මේ හය මෙතනක් තියෙනවා හරි එතකොට මෙතන හය උත්තරේ හරි හරි 8 ගන්න බෑ මෙතන 8 නෑ 9 ගන්න බෑ අතන 9 නෑ 12 මෙතනක් තියෙනවා හරි මෙතන දෙකක් අහන්න හරි තවත් තෝරන ඉස්සරහට හොලියන් ගිහිල්ලා අපිට හේවි වැඩි හරි එහෙම ඕනෙත් නෑ මෙතන අපි දෙයක් අහන්න ඉඳා මෙන්න මේක යන්න එහෙම ගණක් ආපුවාම තවත් එක පාඩත මේක දන්න ගෙන්ටර මේ කෙලිම එකපාර මුත්‍රා ලියුවේ හැකි හරි එහෙම තමන්ට පැටලෙනා නම් මෙන්න මෙහෙම සංඛ්‍යාවක් ලියලා මෙතන ලියලා මේ දෙකට පොදු ඒවා තමන් ඉතින් තෝරලා ලියන්න හරි මේක ලියන්නක් ගන්න ඔව් හරි මේකත් විභාග ප්‍රශ්නයක් හරි ලේසි තමයි විභාග ප්‍රශ්නයක් හැබැයි හරි මෙතන අහන්නේ කිලෝග්‍රෑම් 1.5 ග්‍රෑම් වලින් ලියන්න මම මේ කලින් කියලා දුන්නා කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000 කියලා මම කලින් තැන ලියුවා හරි ඒක මම කියන්නේ නැහැ සම්බන්ධතාව ටික දැන් මෙතන කිලෝග්‍රෑම් 1.5ක් හරි किलोग्राम एक किया ग्राम दाहना एक दशम हाथ किया ने ग्राम किए एक दशम हाथ वेडी करना दाह हरि एक मेम किया पैट लेना हरि किलोग्राम एक किया ग्राम दाहना किलोग्राम एक दशम हाथ किया ने किलोग्राम एक दशम हाथ किया ने ग्राम किए किया हैं अभी एक रेस के लगा हूँ फास्ट मिलता है तेरे में तेरे एक्स ग्राम प्रश्न ओ हरी देखिए पश्चिम का सगाचार एक रटाटिक सगाचार देखिए हाइब्रिड गार हाइब्रिड गार कहता एक सामान्य मेन मैं रूपये दी कोण मैंने हरी कल सगाचार मेक अभी एक्स कोहमद एक्स मेके मे गाने रूपये मे दिखे रूपये तनिया उत्साह मम सगाचार दम साचरण करना या मैं वीडियो स्टॉप कर ला
ගානට උත්තර ලියලා ඉවරලා මේක බලන්න. මේක ඇතර පේනවාට සමදීපාද ත්‍රිකෝණ දෙකක් තියෙනවානේ. මේ මේ ත්‍රිකෝණ ගත්තාම සමදීපාදයි. මේ ත්‍රිකෝණ ගත්තාම සමදීපාදයි. හරිද? සමදීපාද ත්‍රිකෝණක විශේෂ ලක්ෂණ මොකද්ද? විශේෂ ලක්ෂණේ. නම් ත්‍රිකෝණයක් තියෙනවා නම් මේ පාදේ සමානයි නම් මෙන්න මේ කෝණ දෙක සමානයිනේ සමදීපාද ත්‍රිකෝණයක. අන්න එක ගා මෙතනත් වෙන්නේ. හරි? මේකට මේක මේ පාදේ සමානයි. හරිද? ඒ හින්දා මේ කෝණයට මේ කෝණයත් සමානයි. හරි? මම පණි ලියන්න. මේ x ට මෙන්න මේ කෝණයත් x මත තමයි අයියේ සමදීපාදෙ. අනිත් එක මොකද්ද? මෙතන තියනා මෙතනත් 30යි. හරි? සමදීපාදෙ. හරි. දැන් මම කල්ලුත් කිව්වා. හරි? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය 180යි කියලා මම කිව්වනේ. ඒකෙන් අපිට මෙන්න මේ කෝණ හොයාගන්න බැරිද? මෙතන 30යි 30යි 60යි සම්පූර්ණ එකතු 180යිනේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල 180 වෙන් 60ක් අඩු කරනවා. හරි? මෙන්න මේ කෝණ දෙන අපිට එනවා 120යි කියලා. හරි? දැඩි හොයන්න ඕනේ නැහැ. මාර් ලේසින් දැන් දැක්කා උත්තර කිව්වෙන් සරල රේඛාවක මේ කොච්චර කෝණ තිබ්බත් මෙන්න මේ සම්පූර්ණ සරල රේඛාවේ කෝණය මේ මෙන්න මේ සම්පූර්ණ කෝණ කීයද? මේ කෝණ වල ඓක්‍ය අංශක 180යි. හරි? එතකොට මෙතන 180 කියන්නේ මේ x වැන්න නම් 180 වෙන් 120 කඩ කරමු අපිට x එනවානේ. එතකොට x එන කීයද? x එනවා x සමානයි 60යි කියලානේ. බලක් ලේසි ගන්නක්. හරි? ඊළඟට මේ ගන්න එපෝ අපි. හරි? මේකත් අපිට x වැන්න තියෙන. හරි? මේකත් ඇත්තට මේකෙත් අර දැන් මෙන්න මේ ටික ටික ඕන වෙනවා. අර ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය යන්නේ කියනවා. ඊට අමතරව මම තව නොකියපු තව අලුත් එකක් ඇඩ් වෙනවා. හරි? තව අලුත් සිද්ධාන්තයක්. හරි? ඒක මම කියන්නම්. මේක උත්සාහ කරන්න ඔයා. ඒ තමයි මේ ත්‍රිකෝණයේ මේ එකම කණ්ඩායමකින් පටන් ගන්න බෑ අපි. දැන් මේ මෙන්න මේක මේ පටන් ගන්න එකම තැන. මේ වෘත්තයේ මේ වෘත්තයේ එකම තැන ඉඳලා පටන් ගන්න මේ. මේ මේක මෙතන පටන් ගත්තා. මෙතෙන් ගියා. හරි? මේ තැනනේ මේ බලන්න මේ පටන් ගන්න තැන. මෙතන අපි AB කියලා ගමු. මේ දෙකම පටන් ගන්න AB ගෙන් මේ. පේනවනේ මේ. මේ දෙකේම ආරම්භය AB. හරි? ප්‍රමේයයක් තියෙනවා. එහෙම එකම ලක්ෂ්‍ය දෙකකින් පටන් ගන්න කණ්ඩායම එකම ලක්ෂ්‍ය දෙකකින් පටන් ගන්න මේ එකම ලක්ෂ්‍ය දෙකකින් පටන් ගන්න තැන් වල මෙන්න මේ කෝණ සමානයි කියලා. හරි? ඒක මෙන්න මෙතන කෝණය x'. හරි? එහෙම වෙන්න නම් මේ ලක්ෂ්‍ය තුනම වෘත්තය මත පිහිටිය යුතුමයි. හරි? එහෙම වෙන්න නම් මෙම ලක්ෂ්‍ය තුනම වෘත්තයක් මත වේ යුතුමයි. හරි? දැන් මෙන්න මෙහෙම අපිට ගන්න බෑ. හරි? දැන් මෙහෙම ලක්ෂ්‍ය දෙකක් තියෙනවා. දැන් මේක වෘත්තයකට මේනේ. හරි? අපිට මේ මෙන්න මේ කෝණයට මෙන්න මේක සමානයි කියන්න බෑ. හරි? මේක වැරදි. හරි? මේක වළංගු වෙන්නේ වෘත්තයකට පමණමයි. හරි? එකම ලක්ෂ්‍ය දෙකකින් පටන් ගන්නවා වෘත්තයේ ස්පර්ශ වෙන්න අදින මෙන්න මේක. ඒක මේ කෝණ දෙක සමානයි. හරි? හරි දැන් මේ කෝණ සමානයි. හරි? දැන් මෙතන x තියෙන. දැන් මොකද අපි ගන්න? ලේසින් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය අංශක 180 වෙන්නේ. කීයද මේ දී එක මේ දී එකතුව 100යි 30 දන x සමානයි 180යි. එයි මේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය 180 නම් 30යි 100යි 130යි දන x සමානයි 180යි. මෙච්චර ලියන්න ඕනේ නැහැ. හරි? කෙලි මුත්‍රේ 50යි දැක්කේ හරි 50යි කියලා. x සමානයි 50යි අංශක. හරි? මේ ලියගෙන මේ ගන්න. ඔව් හරි. ඊළඟ අපිට තියෙන මෙන්න වගේ මෙන්න මේ ගාණක්. හරිද? මෙන්න මේකත් 6 වෙනි ගාණට එන්න පුළුවන්. හරි? අසමානතාව අවශ්‍යද ගාණක්. හරි? මෙතන තියෙන 2x දන 1 කුඩායි හෝ සමානයි විශාලයි සමානයි මහා අසමානතාව සතුලන සියලු දන සංඛ්‍යා ලියන්න. හරි? 2x දන 1 මෙමෙදී අසමානතාව. හරි? මේව දාන්නේ අසමානතාව සපුරාලන සියලු දන සංඛ්‍යා ලියන්න. හරි? මේ අසමානතාව සපුරාලන සියලු දන සංඛ්‍යා ලියන්න ඔක්කොම ලියන්න. හරි? අසමානතාවයක මම අමතර කරුණු ටික කියන්නම්. අසමානතාවයක මෙහෙම අසමානතාව දෙපැත්තකටම එකම සංඛ්‍යාවක් එකතු කරා හෝ අඩු කරා කියලා ලකුණ මා කියන්නේ පැත්ත මාරු වෙන්නේ නැහැ අසමානතාවයයි. මේ ඉඳන් අපි මේක කරන්නේ
දෙපැත්තෙම 2x මේ ඍණ 1 ගන්න එකතු කරනවා හරි. ඊට මේකට මේක කැපලා යනවා හරි. ඊට මෙතන එන්නේ 2x විශාලය හා සමානයි 4 කියලා හරි. ඊට පස්සේ දෙපැත්තම දෙකෙන් බෙදෙනවා හරි. එළියන මෙතන x උඩයි හෝ සමානයි 4 කියලා හරි. චොට් 2 කියලා හරි. එතකොට x ට එන්න පුළුවන් අගය 2ට සමානයි හෝ කුඩයි. දැන් මෙතන අහන්නේ මොකද්ද හරි? සියලු සංඛ්‍යා ලියන්න හරි. මොනවද? සියලු ධන සංඛ්‍යා හරි. එතන කීයක් එනවද? කීයක් එනවද? බිංදු එන්නෙත් නැහැ. ඍණ 1 ඍණ 2 කිව්ව එන්නෙත් නැහැ හරි. දැන් මෙතන කියන්නේ x 2ට සමානයි ඊට වැඩිය කුඩයි. එතකොට x ට එන්න පුළුවන් මෙතන අහන්නේ සියලු ධන සංඛ්‍යා හරි. ධන සංඛ්‍යාද මොකද්ද? 2යි 1යි හරි. එතන අහන්නේ සියලු ධන සංඛ්‍යා. අපිට උත්තරේ එන්නේ x දෙන්නේ x 2කට වැඩිය සම x 2කට සමානයි හෝ ඊට වැඩිය කුඩයි. හරි. ඒ කියන්නේ x දෙන්න පුළුවන් මෙතන ගන්න පුළුවා 2 1 බිංදුව ඍණ 1 ඍණ 2 ඍණ 3 ඕම් දිගේ දිරෙන්න පුළුවන් හරි. මෙල ප්‍රශ්නේ අපිට ලියන්න කියලා තියෙන මොකද්ද? සියලු සියලුම ධන සංඛ්‍යා හරි. ධන සංඛ්‍යා වෙන්නේ මෙන්න මේ දෙක විතරයි මේ. මේ ඔක්කොම ඍණ සංඛ්‍යා බිංදුව අපි එහෙම ගණන් ගන්න යන්නේ සංඛ්‍යාවට. ධන හරි ඍණ හරි කියලා. ඔය විතර එහෙම ඇන්නේ දැන් තව පොඩි කරුණක් කියන්න මේ අසමානතාවයේ පැත්ත මාරු වෙනවා ඍණ ලකුණෙන් ගුණ කරොත් එහෙම හරි. ඒ කියන්නේ මෙන්න මෙහෙම වගේ හරි. අපි මේ මම එක නිකන් කියන්නේ හරි. දැන් මෙතන තියෙනවා x විශාලයි හෝ විශාල කුඩයි x කුඩයි වයිට වැඩිය හරි. මෙතන අපි කියමු ඍණ x කියලා. දැන් අපිට x x ගේ ඍණ අයින් කරන්න ඕනේ හරි. අපි මොකද කරන්නේ? ඍණ ලකුණේ වැඩි කරනවා. දැන් මොකද වෙන්නේ? x ධන වෙලා y ඍණ වෙනවා හරි. ලකුණ මෙහෙමම නෑ නෑ එහෙම නෑ හරි. මේක වැරදි හරි. එහෙම ඍණ ලකුණේ වැඩි කළොත් වෙන්නේ x විශාල වෙනවා y කුඩා වෙනවා. ඇයි ඒ? ඍණ සංඛ්‍යා කියන්නේ කුඩායි නැත්නම් හරි. මෙතන දැන් මෙතන බලද්දි y විශාලයි හරි. x කුඩායි හරි. මේක ඍණ ලකුණෙන් වැඩි කරද්දි එන්නේ මේ x ධන වෙනවා හරි. y ඍණ වෙනවා හරි. දැන් සංඛ්‍යා දෙකක් ගත්තාම අපි සංඛ්‍යා දෙකක බිංදුව මෙතන තියෙනවා. මේක වල ලියගන්න වෙනම. මේක දැන් කියන අමතර කරුණා. බිංදුව මෙහෙම තියෙනවා. මෙතන 1 2 මෙතන ඍණ 1. ඒක දෙවොමනේ තියෙන්නේ. දැන් මේ x කීම අපි හිතමු දැන් ඍණ 1 කියලා. x මෙතන තියෙනවා හරි. y කියන්නේ අපි හිතමු 2 කියලා. y තියෙනවා මෙතන හරි. දැන් මොකද අපි කරන්නේ? මේ x ගුණ කරනවා ඍණ ලකුණෙන් ගුණ කරනවා හරි. ඍණ 1 කියමු. x ගුණ කරනවා ඍණ ලකුණෙන් හරි. ඍණ ලකුණෙන් ගුණ වෙද්දී මේ එක මොකද වෙන්නේ? ධන 1 වෙනවා හරි. ඍණ ඍණයි ගුණිතය ධන. ඍණ ඍණයි ගුණිතය ධන. එතකොට x වෙනවා ධන 1ක් හරි. y මොකද වෙන්නේ? y ඍණ ලකුණ ගුණනාම ඍණයි ධනයි ඍණ y වෙනවා ඍණ 2ක් හරි. මෙතන දිහා ඇත්තරම මේ ඍණ 1කට වැඩිය මේක හරි හරි 2 හරි මේ. මෙතන මේ ඍණ 1 2යි නේ. එතකොට ඇත්තරම x අඩුයි y ට වැඩිය. හැබැයි මෙතනදි y ධන x ධන 1ක් වෙලා y ඍණ 2ක් වෙලා හරි. එතකොට මේක මේ අසමානතාවය තියෙනවද? නෑ නේද? මෙතන ඉන්නේ ලකුණ අනිත් පැත්තේ හැරලා මේ. අන්න එකයි මම කිව්වේ හරි. ඒක පොඩ්ඩක් මතකේ තියාගන්න. හරි මේක ලියගන්නද? හරි. දැන් ඇත්තටම මම වීඩියෝ එකක් ගොඩක් කරා. ඒ කියන්නේ ගොඩක් කරා කියන්නේ හිතුවට වැඩිය ගොඩක් කාල ප්‍රමාණයක් කළා. මම ඇත්තටම හිතා හිටියේ මේ ප්‍රශ්න ඔක්කොම ටික එක වීඩියෝ එකකින් කරන්න. මම අනිත් වීඩියෝ එකෙන් මෙන්න මේ ප්‍රශ්න ටිකත් සාකච්ඡා කරනවා. දැනට අපි 6ක් විතර ඉවරයි. ඒ කියන්නේ ලකුණු 12ක් හරි. ලේසිනේ හරි ලකුණු 12ක් හරි. එක පැයකින් පැයකට පැයකමාරකින් විතර පැයකමාරකින් නැතර වීඩියෝ එක ලකුණු 12ක් ගන්නවා කියන්නේ ලේසි නෑ ඇත්තටම හරි ලකුණු 6ක් නේදකොට දෙකෙන් බෙදලා ගත්තාම මේ ටිකම කරන්න ප්‍රශ්න වලට කරන්න මම දවස් ඉස්සරහට ලොකු උදව් කරන මේ ඔක්කොම ටික කරලා දෙනවා හරි කිසිම බයක් වෙන්න එපා හරි හරි එහෙනම් මම වීඩියෝ අද මෙතන නවත්තනවා මේක ලියාගන්න ඔක්කොම නේද හරි මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් वीडियो एक लाइक कर ला और आगे अदास पाले कमेंट का करियर दान इट पास से चैनल के सब्सक्राइब कर ला बेल आइकन ने क्लिक कर ला दिया गया
එතකොට මම දාන මේ වගේ වීඩියෝ වල notification ඔයාගේ ෆෝන් එකට ගෙන ගන්න පහසු වෙන පුළුවන්. ජය වේවා.